තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මය සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි මං හිතන්නේ ගොඩ දවසකින් මේ ධර්ම සාකච්ඡාව අද කරන්න පටන් ගත්තේ. පටිසමුප්පාදය පිළිබඳව අපි මේ සාකච්ඡාව තුළ කතා කරමින් ආවේ. මට පොඩි උදාහරණයක් මතක් වුණා. මේ මටම වෙච්ච සිද්ධියක් එක්ක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න සාවධානව හුම්කන් දීම සහ ඒ කියන කාරණාව කොයි විදිහටද තියෙන්නේ කියන එක බැලීම කොච්චර වැදගත්ද කියන කාරණාව ඉස්මතු කරලා පෙන්නන්න මට ලැබිච්ච අත්දැකීමක් එක්ක මේ උදාහරණ කියන්න හිතුනේ. මේ සමහරවිට ඔයගොල්ලන්ට හිනා යන්න පුළුවන් මට ඒ සම්බන්ධයෙන් එච්චරම දැනගෙන හිටියේ නැද්ද කියන කාරණාව පිළිබඳව. බාලදක්ෂ ඉස්කෝලේ බාලදක්ෂ වෙන්නේ. ඉතින් මං සාමාන්‍ය පෙළ ගිය ඉස්කෝලේ බාලදක්ෂ තිබ්බේ නැහැ. උසස් පෙළ අවුරුදු දෙකක් ඉගෙන ගත්තා. ඉතින් ඒ කාලෙත් ඉස්කෝලේ තියෙන්න ඇති මං ඒ පැත්තට අවධානයක් යොමු කරේ නැහැ. ඉස්කෝලේ ඉගෙන ගැනීම කටයුතු විතරයි කරේ. ඊළඟට ඒත් එක්කම අපවෙල පැවිදි වුණා. ඒ බාලදක්ෂය කියනකොට මගේ හිතට ගිහිලා තිබුණේ මේ මෑතක් වෙනකම් මං හිතන්නේ අවුරුදු 3-4ක් වගේ වෙනකම්ම මගේ හිතට ගිහින් තිබි බාලදක්ෂය කියන්නේ දක්ෂතාවෙන් අඩු කට්ටිය කියන එක. ඒ කියන්නේ දක්ෂතාවෙන් අඩු අයටයි බාලදක්ෂය කියන්නේ කියලා මම දැනගෙන හිටියේ. ඊළඟට මේ අවුරුදු 3-4කට වගේ කලින් මේ බාලදක්ෂ කණ්ඩායමේ හිටපු කියලා මම අඳුරන කීප දෙනෙක් සම්බන්ධ වුණාට පස්සේ ඒ අය දක්ෂතාවයෙන් වැඩි. මට හිතෙනවා එතකොට බාලදක්ෂය කියලා කිව්වේ දක්ෂතාවෙන් අඩු කට්ටියට. ඉතින් මෙයාලා දක්ෂතාවයෙන් වැඩි කට්ටියට කියනකොට තමයි මම මේක හොයන්න පටන් ගත්තේ. බලනකොට බාලදක්ෂ කියන්නේ බාලයන්ගේ පොඩි කට්ටියන්ගේ දක්ෂතාව තියෙන කට්ටිය කියන එක. ඒතර බලන්න මේ ඒ වචනේ ඇහුණට බෙන් බාලදක්ෂ කියන වචනේ වුණාට ඒ වචනේ තුලින් ඇහිච්ච කෙනාට ගන්න පුළුවන් දක්ෂයන්ගේ බාලයා කියලාත් බාලයාගේ දක්ෂියෝ කියලාත්. හැබැයි ඒක පෙන්ලා තියෙන්නේ බාලයාගේ දක්ෂතාවය කියන එක. එතකොට නම් ඒක තව කොච්චර පැත්තකින් හොයන්න ඕනද? ඒ වචනයට දුන්න කාරණාව මොකක් ඔස්සේද දුන්නේ කියන එක කොච්චර පැත්තකින් හොයන්න ඕනද? එතකොට මේ වචනයෙන් විතරක් හොයන්න ගියත් ඒ කාරණාව හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ මම මේ කාරණාව ඔබට කිව්වේ බුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව. එහෙනම් කොහොමනම් අපි හොයන්න ඕනේද? බුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අපිටම පංචපාස්කන්ධයේ පිළිබඳව ඔන්න කියලා තියෙනවා. එතකොට පංචපාස්කන්ධයේ පිළිබඳව කියලා දුන්න කරුණ භාග්‍යතුන් වහන්සේ ඒක ඉස්මතු කරලා පෙන්වෙ කොයි කොයි පරියායවල වලින්ද? නැත්තම් ඒකට වෙන කරුණක් ගන්න පුළුවන්. අර මම බාලදක්ෂයෝ දක්ෂයන්ගේ බාලියෝ ගත්තා වගේ. දැන් එමම මේක මේ පුංචි කාලේ නම් 얘ගෙන දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒක ඇහෙනකොටම ඒ කාරණාවත් එක්ක දැන් මගේ කොණියක් නේ මම යන්නේ. දැන් එතකොට සමාජයේ දැන් ඒකේදී තව එකක් තේරුම් ගන්න පුළුවන්. බාලදක්ෂ කියන කාරණාව ඒකෙන් නිර්මාණය වෙච්ච දේ මගේ කොණට ඇවිදilla නැහැ. මට ඒක ඇහිච්ච දේ තුලින් මගේ පැත්තෙන් මම දැම්මා ඒකට දක්ෂයන්ගේ බාලියෝ කියලා. හැබැයි ඒකේ තුලම තිබිච්ච කාරණාව ගත්තොත් බාලයාගේ දක්ෂය කියන එක. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන කාරණාවයි අපට ඒකෙන් දාන්න පුළුවන් කාරණාකුයි තියෙනවා. අපට දාන්න පුළුවන් කාරණා යමක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක වැරදි කාරණාවක්. ඒකෙන්ම නිර්මාණය වෙච්ච කාරණාවක් තියෙනවා නම් අන්න ඒකයි
සත්‍ය ඒ කියන්නේ බුදුරණවහන්සේම සම්පූර්ණ ඉදිරිපත් කරපු කාරණාව. මෙන්න මේ විදිහට අපි ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. එහෙම ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් මේ ලෝකේ යම් යම් දේවල් වලදී මේ වගේ වැරදි වෙනවා නම් මේ ඉගෙනගත් ඒ අපට ඇහෙන දේ ඔස්සේම මේ බුදුරජාණන් වහන්සේනමක් පහළලා පෙන්වා දෙන අතිගහඹීර ධර්මයකදී කොච්චර ලේසියිද අපේ පැත්තේ කාරණාවක් දාලා ඒක තේරුම් ගන්න. අපට ආවේ ඇවිල්ලම නැහැ. දැන් මටත් අර බාලදක්ෂ කියන එක ඇවිදින්නම නැහැ. එතකොට ඒ නිසා මම මට ඇහිච්ච දේ මම දාගත්තා. මෙන්න මේ වගේ අපටත් ඇහිල්ලම නැති දෙයක් නෙමෙයි. අනික දැන් අපි පංචපාස්කන්ධය කියන එක අඳුම අපේ සමාජ විවහාරෙවත් නැහැ. එතකොට අර අර සමාජයේ විවහාරේ තියෙන සමාජයේ කොහොම වෙන්නේ ඇද්ද? ඉතින් සමාජයේ වචනයක්වත් නැති එකක් ඇහෙනකොට අපට කොහොමනම් විකෘතියකට යන්න පුළුවන්ද? එහෙනම් මේ ඒකටම යොමු වෙලා ඉගෙන ගන්නවා කියන එක කොච්චර වැදගත්ද? තමන්ගේ පැත්තේ කරුණ කිසි දෙයක්, ඒ කියන්නේ අඩුම භාෂාවේ අර්ථයටවත් බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක නොයා තමන්ගේ පැත්තෙන් එක්ක භාෂාවට සහ ඒකෙන් අර්ථයටවත් දාගන්න නැතුව මේ ධර්මය ඒකටම අනුගත වෙලා ඉගෙන ගන්නවා කියන එක කොහොමනම් කරන්න ඕනද කියලා අපි හොඳට හිතන්නට ඕනේ. ඒ විදිහට ධර්මය ඉගෙන ගත්තොත් තමයි මේ තාත්විකවම ලෝකෝත්තර මාර්ගයක් උපදින්නේ. ඒකට අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේටම යොමු වීමක් තියෙනට ඕනේ. ඉතින් ඒක නිසා අපි මේ ධර්මයේ මම හිතන්නේ අපි මේ මෑත කතා කරන සෑම එකදීම ඉස්මතු කරලා පෙන්නුවේ මේ ධර්මයේදී අපි මේ ඉගෙන ගන්න කාරණාවේ තියෙන වෙනස්කම්. අපි මේකට දාන විවිධ අර්ථකතන බුදුරණවහන්සේ පෙන්නපු දෙයටම විතරක් අනුගත නොවෙන හැටි. ඔක තමයි අපි ගොඩාක් කතා කරන්න යමු උනේ. ඊළඟට අපි දන්නවා මේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට මුලින්ම තියෙනවා ශ්‍රුතය විග්‍රහ කරද්දී ditthiya suppati viddha කියලා. එතකොට ditthiya suppati viddha කියන කාරණාවේදී අවබෝධ කරලා නැහැ. ඒක ශ්‍රුතයත් එක්කමයි තියෙන්නේ. ඇහිච්ච දේ එක්කමයි. හැබැයි ditthiya suppati viddha හරියට එනකොට එයා අවබෝධ කරන් යමු වෙනවා. එහෙනම් ඒ ditthiya suppati viddha තුලින් ඉස්මතු වෙන්නට ඕනේ මොකද්ද? සම්පූර්ණයෙන්ම අර ඕචසෝතෝ ධම්මං සුනාති කියලා අවබෝධ කරන්න හේතු වෙන විදිහට කරුණු ටික ඉස්මතු වෙන්නට ඕනේ ditthiya suppati viddha කියන කාරණාව එක්ක. හැබැයි ditthiya suppati viddha වෙද්දී අපට ඒකෙදි මොනවහරි ටිකක් නිරවුල්. හැබැයි අපට නිරවුල් වෙන දේ අල්ලගන්න විදිහට හම්බුණා නම් එතනදි ප්‍රශ්නයක්. නිරවුල් වෙන දේ තව අල්ලගන්න විදිහක් නැතුව ඒ කියන්නේ අල්ලගන්න විදිහකට කියන්නේ තමන්ට ලැබෙන විදිහකට නැතුව ඉදිරියකට යමු වෙන විදිහකට හම්බ වෙනවා නම් යමු වෙන විදිහ කල්පනා කරන්න විදිහක් නැහැ. යමු වෙන විදිහක් හම්බ වෙන්නට ඕනේ. යමු වෙන විදිහක් තියෙනවා කියලා හිතීමකින් තොරව යමු වෙන විදිහක් හම්බ වෙනවා නම් අන්න ඒක ලෝකෝත්තර මාර්ගයට හේතු වෙනවා. දැන් අපි කල්පනානි කළා දානවා මෙහෙම කරහම මෙහෙම වෙනවලු. ඒක අපි දාන කල්පනාව. එහෙම නැතුව හම්බ වෙන්නට ඕනේ. දැන් මම හිතන්නේ මේ ළඟදී කතා කරපු චන්න සූත්‍රයේදී පැහැදිලි වුණේ චන්න ස්වාමීන් වහන්සේ මේ පංචපාස්කන්ධේ අනිත්‍ය අනාත්ම වශයෙන් මම දන්නවා කියනවා. එතකොට අනිත්‍ය අනාත්ම වශයෙන් ඒ චන්න ස්වාමීන් වහන්සේට එක හම්බෙලා තියෙනවා. හැබැයි ධර්මයේ උණුසුමක්වත් නැතුව. එතනදී තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේ දැන් මේ චන්නට කන්‍යමන්නට හැකියාව ලැබිලා තියෙනවා. එහෙනම් දැන් කන්‍යමන්න කියලා. අන්න එතනදී තමයි කන්‍යමල ධර්මයේ ඉස්මතු කරලා පෙන්නන්නේ. එතකොට ඒ කරුණ ඔක්කොම දන්න කෙනෙකුට පංච පාස්කන්ධය ගැන, ඒකේ අනිත්‍යය ගැන, ඒක අනාත්මය ගැන ඒව දන්න කෙනෙක් එක තමයි කතා කරන්නේ. හැබැයි කන්‍යමන්ඩ යොමු කරන්නේ ඒකත් එක්ක. දැන් අද අපේ සමාජය ගත්තොත් අපි ඔය ඔක්කොම දැනගත්තේ කන්‍යමාගෙන කියලා හිතන් ඉන්නවනේ. ඒ කියන්නේ අර සද්ධා ජාත උපසංකල්පක ධර්ම අවබෝධ කර යන පිළිවෙලත් එක්ක කියන. හැබැයි හොඳට ගත්තොත් එහෙනම් මේ ඔක්කොම ටික අර විමුක්තිකාමි සමාජය තුළ තියෙන ඒ අයගේ ස්වභාවය. කියන්නේ බුදුරජාණන් වහන්සේට ආවේනික දෙයට යමු වුණා නම්, සාමුක්ඛංශික දේශනාවකට යමු වුණා නම්, ඒ අහින ධර්මයේදී මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රමණක් ආවේනික කියලා හම්බ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණක් ආවේනික දේ ලෝකයෙන් ඈතර වෙන ප්‍රතිපදාව කියලා හම්බ වෙනවා.
අන්නේ විදිහේ චින්තනයක් ඔහු තුළ ඉස්මතු වෙනවා. ඉතින් මෙහෙම ධර්මයේ ඉගෙන ගන්න අපට කොච්චරනම් අවධානයක් ඕනද මේ ඉගෙන ගැනීම කියන එකට. අන්න කන් යමාගෙන අහනවා කියන එක, ඕචි සෝතෝ ධම්මං සුනාති කියනවා කරනවා කියන එකට කොච්චරනම් හැකියාවක් ඕනද. ඒ හැකියාවෙන් යුක්ත වීමේදී තමයි අවබෝධය කරා යොමු වෙන්නේ. ඉතින් අපි කතා කරේ පටිච්චසමුප්පාදේ පස්සපච්චය වේදනා කියන කාරණාව කතා කරමින් හිටියේ. ඉතින් මම මේකේ තවද කරුණු කිහිපයක් පැහැදිලි කරන්න, මොකද අපිට පස්සේ ගැන කතා කරන්න පුළුවන් ඊළඟ සාකච්ඡාවලදී. සලායතන පච්චය පස්සෝ කියනකොට මේකේදී තවත් අපිට මේ වේදනාව පිළිබඳව ඉස්මතු වෙන්නට ඕනේ. දැන් ඒකදී මම හිතන්නේ අපි ගිය සැරේ කතා කරා විදීම කියන එකයි විදින දේ කියන එකයි. දැන් විදින දේ කියනකොට අපේ සැප දුක් අදුක්කම සුක විදීම කියනකොට විදිනවා කියන එක, විදිනවා කියන එකට දෙයක් කතා කරන්න බෑ. මම හිතන්නේ අර චතුරාර්ය සත්‍ය සමුදය කතා කරන එකේදී ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්න තියෙන මට්ටමකට. විදිනවා කියනකොට ඒකට නිර්වචනයක් දෙන්න බෑ. ඒ කාරණාව හොයන්න පටන් ගන්නකොට ඒක හේතුවක් හොයන්නට වෙනවා. ඒ හේතුව හොයනකොට ඒක හම්බෙන්නේ නැහැ නිරෝධය කියන කාරණාවට යමු වෙනවා. එකෙන් දුක පිළිසිත හොයන්න යමු වෙනකොට මේ ස්වභාව ඉස්මතු වෙනවා. දැන් මෙතන පටිසමුප්පාදයේ පෙන්නන්නේ හම්බවීමක් එක්කනේ මේ තිහා ගියපු එක. අන්න එකයි වෙනස. මෙතන ඥානීය සංකේත ධර්මයක් හැටියටමයිනේ කතා කරන්නේ. දැන් අපි ගත්ත ආර්ය සත්‍ය විග්‍රහයේදී නම් ජාති සංජාති ජාති ජරා මරණ ශෝක එක සංකේත ධර්මයක් හැටියට හම්බෙන සමුදේ හම්බෙන්නට ඕන. නමුත් මෙතන පටිසමුප්පාදයේ විග්‍රහ කරන එකම සංකේත ධර්ම හැටියටමයි. එතන කිසි වෙලාවක මේ පැහැදිලි කරලා පෙන්නන්නේ සාස්වත කියන්නේ සංකේත ධර්ම නොවන විදිහට. නමුත් දැන් ආර්ය සත්‍ය කතා කරන්න යමු වෙනකොට ජාති ජරා මරණ, දැන් අපි ගත්ත සංවිතන එකේ හතරෙත් මේ ලස්සන සූත්‍ර ටිකක් ඉදිරියේ කතා කරන්න තියෙනවා. මේ ජාති ධම්ම කියනවා. ජාති ඉපදින ස්වභාවය. ඉපදෙච්ච දේ කියලා නෙමෙයි ඉපදින ස්වභාවය. මොකද චක්කුන් ජාති ධම්ම. ඇස ඉපදින ස්වභාවය. මිසක් ඉපදෙච්ච දේ නෙමෙයි. ජාති ධම්ම කියන්නේ ඉපදෙච්ච ස්වභාවය. ඉපදින ස්වභාවය. ජරාවන ස්වභාවය. එතකොට ඒ ස්වභාවයක් ඉස්මතු කරන්නේ දෙයක් හැටියට ආමෙන් ඉපදුනා එහෙම එකක් නෙමෙයි. එතකොට ඒ කියන කාරණා තුළම ඉස්මතුලා එන සංකෘත ධර්මයක් කියලා. හැබැයි දැන් ඒක සංකෘත ධර්මයක් හැටියට නැතුව ලෝකයේදී හම්බ වෙනවනේ ජාති ජාතියක් හැටියට ලෝකයට ඉන්න දෘෂ්ටිය දෘෂ්ටියත් එක්ක ඒක හේතුව හම්බෙද්දි තමයි මේක සංකෘත ධර්මයක් කියලා හම්බෙන්නේ සමුදයත් එක්ක. එතකොට අර සමුදයත් එක්ක හම්බෙද්දි ලෝකපරියාය කියන එක ඉක්ම වෙනවා සංකෘත ධර්මයක් කියන එක හම්බ වෙනවා. දැන් පංචපාස්කන්ධ කියන එක බුදුරණවහන්සේ වචනයක් නෙමෙයි ලෝකේ විහරණ. එතකොට මේ ඔක්කොම විමුක්තිකාම චින්තනයේ තියෙන අයට මේ සියල්ලකම පංචපාස්කන්ධයක් කියන එක හම්බ වෙනවා. කෙටියෙන් අකලුවක් කිව්වොත් විමුක්තිකාම චින්තනයත් එක්ක. හැබැයි පංචපාස්කන්ධයක් කියන එක හම්බුණත් ඒක සංකත ධර්මයක් කියලා හම්බුනේ නැත්නම් දැන් අපි ගත්තොත් අර චන්න ස්වාමීන් වහන්සේ දන්නවා. එතකොට නම් සංකත ධර්මයක් කියලා හම්බුනොත් තමයි මේක ඊතර වීමක් කියන කාරණා ඉස්මතු වෙන්නේ. එතකොට දුක පිරිසිදු සෙවී යුත්තක් කියලා හම්බෙන්නේ පිරිසිදු සොයන්නට. දැන් අපි පටිසමුප්පාද කතා කරද්දී මේ පිරිසිදු සෙවිය යුත්තක් කියලා එහෙම කතා කරන්නේ නැහෙනේ. ඒ කියන්නේ එතන කෘත්‍යයක් එක්කනේ, දර්ශනයක් එක්කනේ කතා කරන්නේ, ආරණ්‍යයත් එක්කනේ කතා කරන්නේ, ඒක ඊතර වීමක් එක්කනේ කතා කරන්නේ. එතන මේ පිරිසිදු සෙවිය යුත්තක් කියලා යමක් ඉස්මතු කරලා පෙන්නන්නේ නැහෙනේ. දැන් අපි දන්නවා පටිසමුප්පාදයේ ඇටියෙ මේ අංග ටික කතා කරලා පෙන්නනවා තිත්තායතන සූත්‍රයේදී දුක් සමුදය ආර්ය සත්‍ය. දුකට නෙමෙයි. දුක් සමුදය ආර්ය සත්‍ය පෙන්නන්නේ. දුකයි පිරිසිදු හොයන්න තියෙන දුක සමුදය ආර සත්‍යයයි පටිසම්පාද ධර්මයේ පෙන්නන්නේ සකස් වීම නිරෝධේ පටිසම්පාද නිරෝධේ. එතකොට මේ දෙක දුක් සමුදයේදී සමුදයේදී පටිසම්පාද සමුදේ දුක් නිරෝධේ පටිසම්පාද නිරෝධේ දුක ජාති දුක මේ දුක විග්‍රහ කරනවා. එතකොට නම් එතනදී හැබැයි මේ ඒ ආර සත්‍ය විදිහට අපි ඒ විග්‍රහය හොයාගෙන යන්න වෙනවා දුක් සමුදයත් එක්ක. දුක විතරක් හොයාගත්තට වැඩක් නැහැ. ඒ දුක විතරක් හම් වෙනවා ලෝකේ තියෙන දෙයක් හැටියට. ඒතකොට පංචපාස්කන්ධ කියලා හම් වෙනවා චන්න ස්වාමීන් වහන්සේට හම්බුණා වගේ අනිත් අතීතයේ අයට හම්බුණා වගේ මේ තියෙන එකක් හැටියට. මොකද්ද විමුක්තිකාම චින්තනයත් එක්ක මේ ඔක්කොම හකුල්ලා කිව්වොත් සමුදය කියන පැත්තත් එක්ක හොයන්නට ඕනේ. මම ඔය කරුණා ඉස්මතු කරලා පෙන්නුවේ දැන් ගත්තොත් එහෙම පටිසමුපාදී විග්‍රහ කරනකොට වේදනාව විග්‍රහ කරනවා පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා කියලා. එතකොට වේදනාව කියන්නේ විඳිනවා කියන එක. එතකොට දැන් සලස සංයුත්තේ හම්බ වෙනවා වේදනාව නැත්නම් ආයතන කතා කරනකොට ජාති ධම්මයක්. ජරා ධම්මයක්. ජරාට සත්‍වන ස්වභාවයක්. එහෙම නැතුව දෙයක් නෙමෙයි. දෙයක් ඉස්මතු කරලා පෙන්නන්නේ නැහැ. මේ පටිසමුපාද ධර්ම ඔක්කොම මේ වගේ පෙන්නන්නේ.
හැබැයි දැන් ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට අපිට හම්බ වෙනවානේ දුක කියන කාරණාවේදී මේ ඔක්කොම හකුලුවා කියන පංචපාස්කන්ධ දුක කියනකොට වේදනා උපාදානස්කන්ධයක් හම්බ වෙනවානේ. එතකොට වේදනා උපාදානස්කන්ධයක් හම්බ වෙනකොට දැන් මේ වේදනාවේ පෙන්වන්නේ මොකද්ද? මේ හකුලුවා කියවොත් ඔක්කොටම පංචපාස්කන්ධය කියලානේ කියන්නේ. දැන් එහෙනම් මේක වෙන්ව නෙමෙයි කතා කරන්නේ. ජාතිය කියන එකේ කතා කරනවා. ජාති සංජාති උක්කන්ති නිබ්බති අබ නිබ්බති කන්දාන පාත භවෙම කතා කරනවා. එතකොට එහෙනම් ඒ කතා කරන දේ තුළදී අර යමක් හම්බවීමට ගෝචර වීමට දුන්න නිර්වචනයක් හිටනවා ස්කන්ධ. ඒකටමයි හකුලුවා කිව්වොත් ඒ හැම එකටමයි. දැන් මම ඔබට මං හිතන්නේ බහන්න ලැබෙන්නේ නැති සමුදියා සත්‍ය විග්‍රහ කරනකොට ඔන්න පුටුවක් තියෙනවා, ඊළඟට කැමරාවක් තියෙනවා, ෆෝන් එකක් තියෙනවා, ගොඩනැගිල්ලක් තියෙනවා. මේවට වින්ගින් වශයෙන් එක එකයකට හේතු දක්වන්න පුළුවන්. පුටුව ලී වලින් ෆෝන් එක යකඩ මේ ඊළඟට නැත්තම් මේ ඉලෙක්ට්‍රොනික පරිපථවල තියෙන ගොඩනැගිලි ගඩොල් වලින් ඊළඟට දැන් මේක භෞතික විද්‍යාව කෝණයෙන් බැලුවොත් එහෙම යාට මේ ඔක්කොම ඝන ද්‍රව වායු පදාර්ථ සංඝටක ක්‍රියාවලිය ඔක්කොම එකම විදිහකට. හැබැයි මේ අර හම්බෙච්ච කාරණාව ඔස්සේ මෙන්න මේ වගේ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන මේ සෑම දෙයක් ඔස්සේම ඒ දෙයට වෙන් වෙන වශයෙන් එයාලට ලෝකයට එක එක දේවල් හම්බ වෙනවා. හැබැයි මේ විමුක්තිකාම චින්තනය තියෙන කෙනාට ඒක හොයාගන්න පුළුවන් මේ හැම එකක්ම ස්කන්ධ කියලා. හැබැයි අර හම්බෙච්ච කාරණාව එක්ක අන්න හම්බෙච්ච කාරණාව අනිත්‍යයි කියලා බලන්න යනවා. ඒක ඉක්මවන්නේ නැහැ. ඒක අනාත්මයි කියලා බලනවා. හැබැයි ඒක හම්බවීමම සමුදයත් එක්ක ඊතර වෙන ස්වභාවයක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒකෙන් අයින් වෙනවා. ඒක වැරදි. ඒක අසාරයි. හැබැයි වෙන එකකට යමු වෙනවා. භවය ඉක්මවනවා, විභවය අභිනන්දනය වෙනවා. භවය ඉක්මවනවා, විභවය අභිනන්දනය වෙනවා. හැබැයි විභවය අභිනන්දනය වෙන බව හම්බෙන්නේ නැහැ. මොකද භවය ඉක්මවීම එයාගේ සතර තියෙන්නේ. එයාගේ මේ කෝණේ තියෙන්නේ. විභවය අභිනන්දනයක් වෙනවා. ඒකත් භවයක්මයි. ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට එනම් එතන ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට මේ පංචපාස්කන්ධය පැහැදිලි කරන්නේ මේ මුලින් විග්‍රහ කරපු සියල්ලක්ම එක. ඒ කියන්නේ පිරිසිදු සෙවි යුත්තක් එක්ක. පිරිසිදු සෙවි යුත්තක් එක්කයි පැහැදිලි කරන්නේ. පිරිසිදු ප්‍රහාණය කළ යුත්තක් එක්ක නෙවෙයි පිරිසිදු සෙවි යුත්ත. පටිසමුප්පාද විග්‍රහ කරන්නේ දුක් සමුදයත් එක්ක නේක ප්‍රහාණය කළ යුත්තක් කියන එකත් එක්ක. අතන පිරිසිදු සෙවි යුත්තක්. ඔබට මතක නම් තිත්තාදම් සූත්‍රය බලන්න පටිසමුප්පාදයේදී අංග සියල්ලක්ම විග්‍රහ කරනවා දුක් සමුදයට. අතනදී දුක විග්‍රහ කරද්දී ඒ කරුණුත් විග්‍රහ කරනවා. එතකොට අර පිරිසිදු සෙවි යුත්තක් කියන කාරණාව. එතන පංචපාස්කන්ධය විග්‍රහ කරනකොට එතන වේදනාවක් තියෙනවා. විඳීමක් කියන එකක් තියෙනවා. හැබැයි විඳීම කියලා අර පිරිසිදු සෙවි යුත්තක් කියන කාරණාවක් පැහැදිලි කරන්නේ. ඒ විඳීම කියන කාරණාවේ සමුදේ විග්‍රහ කරන්නේ සමුදේ හම්බ වෙන. එතකොට පංචපාස්කන්ධ කියලා කතා කරලා ඒකේ සමුදේ හම්බ වෙනවා. දැන් මේක පංචපාස්කන්ධයක් කියලාමනි හම්බ වෙන්නේ. මේක මේ දැන් ඒකනේ අරූපේනක රූපේ ඉක්මනවා. එහෙනම් අනිත් ඔක්කොම එකට තියෙනවනේ. ඒක එතකොට ඒ කරුණු ටික ලෝකේ ඉන්න කෙනෙකුට ප්‍රකට වෙනවා. ඒ කාරණා ටික ලෝකේ ඉන්න කෙනෙකුට ඒක ප්‍රකට වෙනවා. එකට තියෙනවා. හැබැයි එකට තියෙන එකක් නෙපෙන්නේ. මේක පැවැත්ම ඊතර වෙන ස්වභාවයක් එක්ක නෙමෙයිනේ. දැන් ආර්යයාට ප්‍රඥා කෝණේ ප්‍රඥාවෙන් වෙනම විදිහකට පේනවා. පුතඥයාට ලෝකේ තියෙන විදිහේ තව විදිහකට පේනවා. හැබැයි එයාට පුතඥයාට ලෝකේ හොයාගන්න පුළුවන් මේ රූපේ නැතුව අනිත්‍යකත් වෙනම තියෙනවා කියලා. ඊළඟට එයාට හොයාගන්න පුළුවන් සංඥා නැතුව අනිත්‍යකත් වෙනම තියෙනවා කියලා. අරවත් පහමත් එකට තියෙනවා කියලා. එතකොට මේවට පහක් තියෙනවා, පහ පස් විදිහක් තියෙනවා. මෙන්න මේ විදිහට දැන් වේදනාව වෙනකොට සංඥාවක් වෙනම තියෙනවා, සංඥාව වෙන සංකාරයක් වෙනම තියෙනවා. එතකොට මේවා එකින් එක වෙන්වෙන් වූ දේවල් එක්ක සම්බන්ධයක් තියෙනවා. එතකොට එහෙනම් තියෙනවා කියන කාරණාව සහ යම් ඒවා වැරදි නම් ඒවන් ඉක්මවීම ඔන්න ඔය කෝණේ එනවා. දැන් එක ලෝකයේ තියෙන කෝණයක්. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නන පරියායේදී ඉස්සරලාම හම්බවීමත් එක හොයන්නනේ තියෙන්නේ. ඊළඟට හෙවීමේදී ලැබෙන ඊතරවන ප්‍රඥාවේදී මාර්ග ප්‍රඥාවේදී තමයි මේ පංචපාස්කන්ධේ මේ සම්බන්ධයක් කියන කාරණාව ප්‍රත්‍යවශයෙන් දර්ශනයක් තමන්ට ගැළපීමක් නෙමෙයි. ඒ පංචපාස්කන්ධේ කියන එක විජේසූත්‍රයේ තියෙන මේ 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 පැවැත්ම කුළු ගැන්වීම ඉස්මතු කරලා පෙන්නන්නේ. අතනදී පැවැත්ම පෙන්නේ තියෙන දේවල් හැටියට. මෙතනදී ආර්ය ශ්‍රාවකයාට පැවැත්ම පේන්නේ මේ 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 තියෙන දෙයක් හරියට නෙමෙයි. ඒ පැවැත්ම ගෝචරයි. ඒක සෝතප රහත් කෙනාට රහතන් වහන්සේට එක හම්බ වෙන්නේ නැහෙනේ. ඒක හම්බ වෙන්නේ සීක කෙනෙකුට. ඒතොර සීක කෙනාගේ ප්‍රඥාවට හම්බ වෙන එක. දැන් පුතඥයාට ලෝකයේදී මේක වෙන් වශයෙන් හොයාගන්න පුළුවන්. එතකොට දැන් මෙතන වේදනාව කියන කාරණාව කතා කරොත් හිම වේදනාවට හේතුව තණ්හාවනේ. තණ්හාව එතන කතා කරනවා. යායන් තණ්හා පොවන භවික මේ. හැබැයි දැන් අපි ගත්තොත් මේ කෘත්‍ය එක ගත්තහම තණ්හාවෙන්
මෙතන මේ දුක පිරිසිදු සෙවිල්ලක් කියලා මේ හම්බ වෙච්ච කාරණාව එක පිරිසිදු සෙවිල්ලක් කියන දුක කියන එකේ නේ වේදනාව හම්බ වෙන්නේ. ඒකෙදි තණ්හාව තමයි හේතු වෙලා තියෙන්නේ. ඊළඟට අපි තවපරියායන් ගත්තොත් පටිසමුප්පාදෙම හේතු වෙලා තියෙනවා. උද්දිතාසන සූත්‍රයක් ගත්තට පස්සේ පටිසමුප්පාදෙම හේතුල කියනකොට එහෙනම් මේ ඒ එතන වැහැදිලි කරපු කාරණාවේදී අර යමක් ප්‍රකට වීම ඇත යමක් හම්බ වීමද සමුදේ කියන කාරණාවේදී මේ හට ගැනීමන්නේ නැහැ කියන එක දුරු වෙනවනේ. දැන් සමුදේ නේ එතන කතා කරන්නේ. සමුදේදී දුක තියෙන්නේ. ඒක සමුදේ කතා කරනකොට නැහැ කියන එක දුරු වෙලා හම්බ වීමක් තියෙන්නේ. ඇත කියන්නේ නැහැ උනා නිරෝධය දකින නිසා. නමුත් සමුදය හම්බ වෙද්දී සකස් වීමක් හම්බලා තියෙන. නැත කියන එක දුරු වෙලා. එහෙනම් හම්බ වීමක් තියෙනව නැති වෙලා නැහැ. හම්බ වීමක් තියෙනවා. ඒකයි පිරිසිදු හොයන්නේ. පිරිසිදු සෙවියුත්තක් නැහැ. ප්‍රහාණය වෙලා නැහැ. ප්‍රහාණය කළ යුත්තේ තියෙන සමුදය. එතකොට දුක පිරිසිදු හොයලා ඉවර වෙනවා. මෙන්න මේ 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 කරුණ වල තියෙන වින්වින් වශයෙන් ස්වභාවය අපි හොඳට හොයන්නට ඕනේ. එහෙම නැතුව අපි මේ උඩින් පල්ලෙන් යමක් කරන්න ගියොත් එහෙම අර මට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අර මේ බාල දක්ෂෝ මේ දක්ෂින් බාලයෝ කියලා මං හිතාගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ මේ තියෙන විදිහ සම්පූර්ණයෙන් හොයන්නට වෙනවා. එතකොට මේ වේදනාව මේ විග්‍රහ කළ තියෙන විදීම කියන කාරණාව මොකද්ද කියලා අපි හොඳට බලන්නට එනවා. මේ විදීමේදී එහෙනම් පිරිසින් සෙවී උත්තා. අන්න එතකොට යායන් තණ්හා ප්‍රමෝහ භවිකා නන්දිරාග සහගතා කියන මේ කෘත්‍ය තණ්හාවේ කෘත්‍ය ඉස්මතු කරනවා. තණ්හාවේ කෘත්‍ය ඉස්මතු කරලා තණ්හා තුන් ආකාරයට පැහැදිලි කරනවා. එතකොට තණ්හා තුන් ආකාරයේ තුලම ප්‍රකට වෙලා ඉවරයි පැවැත්ම කියන කාරණා. අනික තණ්හා මේ දැන් අපි ගත්තොත් යායන් තණ්හා ප්‍රමෝහ භවිකා නන්දිරාග සහගතා කියනකොට මෙතන අර මේ මේ ඒ ඒතනයේ තණ්හා දුක්ඛ සමුදය තණ්හා විග්‍රහ කරනකොට මේ පුනර්භවය නැමත පැවැත්ම කියන එකත් ඊළඟට මේ හතරෙන් පිළිගැනීමේ හැම එකක්ම විශ්වාස කරලා ඉවරයි. දැන් පටිසමුප්පාද කියනකොට නම් පැවැත්ම ප්‍රකට වෙලා තියෙන්නේ භවය කියන එකේදී. එතකොට දැන් මෙතනදී ඔක්කොම ටික ප්‍රකට කරලා තමයි දුක විග්‍රහ කරලා පෙන්නන්නේ. සමුදේ මේ සියල්ලම ඉස්මතු කළා. දැන් පටිසමුප්පාද දාද්දී නම් පටිසමුප්පාද භවය වෙනම කාරණා. එතකොට නම් ඒ කෘත්‍ය ඒ පටිසමුප්පාද පෙන්නපු කරුණ වල ඒ ඒ ක්‍රියාකාරීත්වය මේ දුක් සමුදේ විග්‍රහ වෙනවන එක කාරණාවක් නෙමෙයිනේ. ඒ කියන්නේ තණ්හා කියන පටිසමුප්පාද තණ්හා කියන කාරණා විතරක් නෙමෙයි තන් පටිසමුප්පාදේ සියලු කෘත්‍ය මේ ආර සත්‍ය තණ්හාව කියන කාරණාවත් එක්ක කුළු ගැනලා තියෙනවා. ඒකත් එක්ක විග්‍රහ වෙලා තියෙනවා. එතකොට එහෙනම් එතනේ තණ්හාව පැහැදිලි කරන තැනදී අර පටිසමුප්පාදේ සියලු දේ ඉස්මතුල තමයි අර වේදනාව පිරිසිදු සෙවී යුත්තක් එක කතා කරන්නේ. එහෙනම් එතන අර ගෝචර වේදනාවක් එක කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ගෝචරත්වයක් එක කතා කරලා තියෙන්නේ. හැබැයි ඒක හේතුව හොයනකොට නේ ඊතර වීමක් ඉස්මතු වෙනවා මේ සමුදේ හරියට දකිනකොට. දැන් පටිසමුප්පාදේ පැත්තෙන් අපි කතා කරන්න ගියොත් එහෙනම් පටිසමුප්පාදේ ඔක වෙනස් විදියකටනේ තියෙන්නේ. පටිසමුප්පාදේ තියෙන්නේ තණ්හාවෙන් වේදනාව කියලා නෙමෙයිනේ. පටිසමුප්පාදේ තියෙන්නේ වේදනාවෙන් තණ්හාව කියලා. පටිසමුප්පාදේ තියෙන්නේ පස්සෙන් වේදනාව කියලා. දැන් අපි දන්නවා වේදනාව ගැන හොයන්න වෙනම කතා කරන්න ගියොත් අපි. දැන් අතන වේදනාව කියලා පෙන්වන්නේ අර මුල් ටිකත් එකමනේ පංචස්කන්ධි. නමුත් බලන්නකෝ බුදුරණවහන්සේ පෙන්වන තත්තරණ සූත්‍රයෙම අරගෙන මේ එක දෙයක් ගැන හොයනකොට තව දේවල් තියෙනවද? තව දේවල් නැද්ද? ඔය ප්‍රශ්නේ නැති වෙලා යනවනේ. වේදනාව හොයනකොට සංඥාවල් තියෙනවද? හඳුනා ගැනීම තියෙනවද? දැන ගැනීම තියෙනවද නැද්ද? ප්‍රශ්නේ නැහැ. වේදනාව හොයන්නේ වේදනාව අපි හිතමු විඳපු අපි සැප දුක හරි මොනවා හරි හම්බුණා කියලා. හම්බුණාට හොයන්නේ සැප දුක හඳුනා ගැනීමක් තියෙනවා ආසකස්සීමක් එහෙම එකක් නෙමෙයි. සැප දුක කියන විදීමයි හොයන්නේ. සැප දුක නෙමෙයි සැප දුක කියන විදීම හොයන්නේ. සැප දුක කියන විදීම හොයනකොට විදීමේ ප්‍රත්‍ය තණ්හාව කියන එකනේ පස්සේ කියන එක. හැබැයි සැප දුක කියන කාරණාව එක්ක ඔක්කොම හොයන්න ගියොත් එහෙම අර මේ පැවැත්මක් එක්ක පිරිසිදු සෙවිය යුත්තක් හොයාගෙන යනකොට අන්න අර මේ තණ්හා සමුදයක් කියන කාරණාව ඉස්මතුල වෙනවා. නමුත් මේක ගොඩක් ගැඹුරුයි. අනික ඒ දැන් සතුරින් පිළිගැනීම කියන කාරණා මේ පටිසම්පෝදේ තණ්හාව විග්‍රහ වෙන්නේ වේදනාවත් එක්කනේ. එතකොට දැන් අතනදී විග්‍රහ වෙන්නේ වේදනාවට අඩු තණ්හාවක් එක්ක. මේක හොඳට හිතන්න ඕන කාරණාවක්. මේ පටිසමුප්පාදයේදී වේදනාව හතරින් පිළිගැනීමෙන් තණ්හාව අතන තණ්හාව තමයි වේදනාවට හේතුව. ඊළඟට මෙතනදී පස්සේ තමයි වේදනාවට හේතුව. එතකොට සාමාන්‍ය දර්ශනයේ උදේවයි දකින්නවා කියන දැක්ම කතා කරනකොට කතා කරන්නේ පස්සේ තමයි වේදනාවේ සමුදය. වෙන එකක් නෙමෙයි. එතකොට පස්සේ කියන කාරණාව කියන තැනම
දැන් අපි ගත්තොත් කිම්මූලක සූත්‍රය තියෙනවා වේදනා සමෝසරණ සබ්බේ ධම්මා කියලා. ඒ කියන්නේ වේදනාව තමයි හැම එකම එකතු වීම කියලා කියන්නේ. කැටිවීම කියලා කියන්නේ. හැම එකම පිළිසරණ කියලා කියන්නේ. හැම එකටම යොමු වීම කියලා කියන්නේ වේදනාව. විදීම කියන කාරණාව. එතකොට මේ විදීම කියනකොට යම් වේජේ තං සංජානාති යමක් විදී හඳුනගනි. එතකොට එතනත් පැහැදිලි කරන්නේ විදීමත් මදුපින්නක සූත්‍රයක් ගත්තොත් එහෙම චක්කුං සති රූපේ සති චක්කු විඥාන ඊළඟට තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේජේ තං සංජානාති. එතකොට පස්සපච්චා වේදනා වෙනවා. එතකොට එතනදී පස්සපච්චා වේදනා කියන කාරණාව එක්කම පැහැදිලි වෙලා පෙන්වන මේ ප්‍රතිසභාවය. ඊළඟට යම් වේජේ තං සංජානාති කියලා කියන්නේ යමක් විදී හඳුනගනි කියලා කියන්නේ. එතන එතනදී අර මේක මේ පැවැත්ම කියන කාරණාව ප්‍රපංචයේ ඉස්මතු වෙන්න පැවැත්ම කියන කාරණාව කුළු ගැනීම විග්‍රහයක් වෙන්නනවා. පැවැත්ම කියන කාරණාව ඉස්මතු වෙන්න. ඒක අයිති වෙන්නේ දැන් අපි දන්නවා අටරස මනෝපවිචාර 18 ආකාර හිත හැසිරෙන තැන්. අටරස මනෝපවිචාරය. ඒතොර ඒක කතා වෙන්නෙම හිත හැසිරෙන එක. දැන් මෙතන කතා වෙන්නේ මොකද්ද? වේදනාවට හේතුව ස්පර්ශය කියලා. අර හිත හැසිරෙන තැන් කියන හිත හැසිරෙන්න වේදනාව කියන කාරණාවත් අභිනන්දනීය කියන කාරණාවත් ඒකත් එක්කනේ හිත හැසිරීමක් කතා කරන්න තියෙන්නේ. හැබැයි මේ හිත හැසිරීමත් විඳීමක් නෙමෙයිද? හිත හැසිරීමක් විඳීම. හිත හැසිරීම විඳීමක් වගේම හිත හැසිරීම කියලා කතා කරනකොට හඳුනා ගැනීමක් තියෙනවා. හිත හැසිරීම කියලා කතා කරන ප්‍රපංචයක් තියෙනවා. හිත හැසිරීම කියලා කතා කරන සකස් වීමක් තියෙනවා. හිත හැසිරීම කියලා කතා කරන දැන ගැනීමක් තියෙනවා. හිත හැසිරීම කියලා කතා කරන රුප්පණයක් තියෙනවා. ඒතර මේ කරුණු ඔක්කොගෙම සම්බන්ධයක්ත් තියෙනවා. හැබැයි ආර්යයට මේක ප්‍රවත්ම කියන කාරණාවේදී සංකට ස්වභාවයක් හම්බ වෙනවා. ප්‍රත්‍යජනයට මේක තියෙනවා කියන කාරණාව හම්බ වෙනවා. මේක තමයි වෙනස් දෙක. හැබැයි දර්ශනීය කියනකොට දැක්ම කියනකොට ඔය එකක්වත් එක්කනේ මේ කතා කරන්න තියෙන්නේ. දර්ශනීය කියනකොට හොයාගෙන යන්නේ අන්න ඒකම අවධානයෙන් හොයාගෙන යනවා. විදීම හොයනවා විදීම හොයාගෙන යනවා. විදීම හොයනකොට ඒකෙදි පස්සේ කියලායි හම්බෙන්නේ. විඳීමට හේතුව පස්සේ. හැබැයි විඳින දේ තවත් දේවල් හා සම්බන්ධ කරගෙන හොයනකොට අන්න එතනදී තියෙනවා ඒකට විඳීමට හේතුව හැටියට තණ්හා හොයාගන්න පුළුවන්. දැන් අපි ආහාර සූත්‍ර වලින් ගත්තොත්, අත්‍යරාග සූත්‍ර වලින් ගත්තත්, ඊළඟට අපි මොන වගේන් ගත්තත් ඒ සූත්‍ර වල පස්ස ආහාරය ගැන කතා කරනකොට පස්ස ආහාරය හොයනකොට පස්ස ආහාරයේදී හම්බෙන්නේ විඳීමක්. පස්ස ආහාරය කියලා හම්බ වෙන්නේ පස්සේ කියලා යමක් නෙමෙයි විදීමක් කියන එක. ඇයි ප්‍රකට වීම කියන එක නිර්වචනයක් වෙන්නේ? සමෝසරණය කියන එක ඉස්මතු වෙන්නේ විදීමක් කියන එක. විඳපු දේ කියන එක නෙමෙයි විදීම කියන එක. දැන් අර පස්ස ආහාරයෙන් නිසා දුක සකස් වෙන හැටි කියනවා. ඊළඟට පස්ස ආහාරයෙන් දුක ලැබෙන හැටි, කියන්නේ පස්ස ආහාරයේ මේ පරිසම් තණ්හාවෙන් පස්ස ආහාරය තියෙන හැටි කියනවා. තණ්හාවෙන් පස්සහරි. එතකොට දැන් එතනේ කතා කරන්නේ තිටියක් සම්භවයේ සිරංවා හට ගැනීමක් පැවැත්මක්. එතකොට ওই දෙකෙන් කතා කරන්නේ. දැන් මේ ඊතර වීමක්ද කතා කරන්නේ පැවැත්මක්ද කතා කරන්නේ? සම්භවයේ සිරංවා අනුග්‍රහය ඊළඟට තිටියා පැවැත්මත් නැවත හට ගැනීම. ඒ ඊතර වීම පරියය නෙමෙයිනේ. ඒ කතා කරන දේ තුළම පෙන්වන්නේ තිටිය සහ පැවැත්ම කියන කාරණාව. දැන් මෙතනදී පැහැදිලි කරලා පෙන්නන ඊතර වීම කියන පරියය. දැන් අපි හැම හේකටම දාගන්න කියොත් එහෙම දැන් අපි දන්නවා මේ එකතු වීම කියන එකත් බුදුරන් වහන්සේ එකතු වීම පස්සේ කියන එකෙත් අහැරූප විඥානය කියන කාරණාව බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වුවේ දැන් ඒක ඉස්මතු කරලා පෙන්වුවේ ලෝකයටනේ. ඒක කියන්නේ ලෝකේ විග්‍රහයක් එක්කනේ පෙන්වුවේ. එහෙනම් ඒකදී හොයන්න යමු වෙනට ඕනනේ. එහෙනම් මේ පස්සේ කියන කාරණාව එක්ක ස්පර්ශය කියන කාරණාව එක්ක නැත්නම් දැන් එතන ස්පර්ශය වේදනාවක් එක්කනේ හම්බෙන්නේ. නාම රූප විඥානේ නාම රූපයක් එක්කනේ හම්බ වෙන්නේ. කබලින්කාර කංචකාමයක් එක්කනේ හම්බ වෙන්නේ. මනෝ සංචේතන සන්නාවක් එක්කනේ හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මේ ස්පර්ශය කියන එක විඳීමක් එක්ක හම්බ වෙන්නේ. හැබැයි ස්පර්ශය කියලා කතා කරේ පැවැත්මක් සහ නැවත හට ගැනීමක්. ඊතර වීමක් කියන එක නෙමෙයිනේ. දැන් අපි දන්නවනේ පටිසමුප්පාද කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවනේ. පටිසමුප්පාදය කියන්නේ ඊතර වෙන ප්‍රතිපදාව. පටිසමුප්පාදේ විග්‍රහ කරන්නේ පස්ස ආහාරය කියන එක නෙමෙයි පස්සපච්ච වේදනා කියන එක. නමුත් පස්සයේ ඡන්දය තියෙනවා නම් සකස් වෙනවා. ඊළඟට පස්සය කියන කාරණාවට හේතු ආහාර හටියට ගත්තට පස්සේ පටිසමුප්පාදේ සමුදයක් වෙලා. එතකොට මේ පරියාටික අපි හොඳට මේ අපි මේ ඇහිච්ච වචන එකක් වුණාට ඇහිච්ච වචනේ පෙන්නපු අර්ථ ටිකත් එකක් වුණාට ඒකින් ඉස්මතු වෙලා වෙන අර්ථය මොකද්ද කියලා බලන්නට ඕනේ.
ඒකෙන් ඉස්මතු වෙලා වෙන අර්ථය අපි හරියට ගත්ත නැත්තම් අර සතරාහාරේ පස්ස කියන එකෙත් අපි පස්සපච්චය වේදනා කියන කාරණාව එක්ක දාගන්න ගියාම මේ ඊතරණ ප්‍රතිපදාව අරකේ පැහැදිලිවම කියනවා තිතියක් සහ සම්භවේසියක් බවක් කියලා. ඔය 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 ටිකක් අපි හොයන්නේ අර මට වෙච්ච දේ වගේ. බාල දක්ෂ කියලා එහෙනකොට දක්ෂයන්ගේ බාලයා කියලා මං හිතාගත්තා. මෙන්න මේ වගේ වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ මේ වචනේ ඇහෙනකොට ඒ වචනේ තුළ බුදුරණවහන්සේ දුන්න නිවැරදිම දේ බලන්නට ඕනේ. ඒකට විතරක් ආවෙනික කරලා පෙන්නපු අර්ථය බලන්නට ඕනේ. ඒ ඒ ඒ වචනෙන් තොරව ඒකේ තියෙන පසුබිම්මක්. දැන් අර බාල දක්ෂ කියන කාරණාවේ පසුබිම්මක් තිබ්බා. දක්ෂතාවයෙන් වැඩි කට්ටිය බාල බාලයන්ගේ දක්ෂතාවය කියන පසුබිම්ම තිබ්බට මට ඒක ආවේ නෑ. මට ආවේ මම මට ඇහිච්ච වචනේ තේරුමත් එක්ක විතරයි. මෙන්න මේ වගේ අපිට පස්ස ආහාර කියනකොට ඊළඟට තවත් පස්සේ කියලා අර මේ සාමාන්‍ය අදහස කියනකොට ඊළඟට පස්සේ කියලා මේ 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 ආහාර එක මේ මේ හැම එකදී අපිට අපි ගත්ත අර්ථයක අපට ඇහුනොත් එහෙම අර මේ බුදුරණවහන්සේ පෙන්නපු කාරණා වෙන්නේ නැහැ. ඒකේ පෙන්නපු අර්ථය ඉස්මතු වෙලා ඉන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැම එකක් එකම බලන්න ඕනේ. එතකොට එහෙනම් මේ පස්ස පච්චා වේදනා කියන කාරණාව තියලා තියෙන ගැඹුර බලන්න. ඒක ඊතරණ ප්‍රතිපදාව. අතන ආර්ය සත්‍ය විග්‍රහයේදී පෙන්නපු කාරණාව බලන්න. ඒකේ පෙන්නේ පිරිසිදු සෙවි යුත්තක් කාරණාවත් එක්ක කතා කරන්නේ. එතන සමුදය ආර්ය සත්‍ය භවයේ විග්‍රහයක්ත් තියෙනවා. ඊළඟට එතන ಜಾති අර ආදී දේවල් වලට හකුලුවා කියන එකක් කියන්නේ. එතකොට නම් මේවා එකක්වත් බුදුරණවහන්සේ අලුතින් මවපුවා නෙමෙයි ලෝකේ විග්‍රහයත් එක්ක කතා කරගුවා. ඉතින් මේ හැම පැත්තක් එක්කම අපි හිතන්නට ඕනේ. ඉතින් මම අද ඔයිට වඩා කතා කරන්න නැහැ. මොකද මේ පිළිබඳව මම හිතන ගොඩක් කතා කරන්න තියෙවි. අපි මේ හෙට දවසෙත් මේ මේ සම්බන්ධයෙන්ම තව ඉදිරියට කතා කරමු. දැන් අවස්ථාව දෙනවා මේ සම්බන්ධයෙන් පෙරණගිච්ච ප්‍රශ්න අහන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ කතා කරමු කියලා ගොඩක් ගැඹුරුයි වගේ. මේ ඉතින් අර පාටිච්ච සම්පාදේ දුක්ඛ සමුදය විදිහට වෙන්නකොට එතන ඒක දැන් අපිට පාටිච්ච සම්පාදේ කියලා කියනකොට අර ඒ කරුණු ටික වගේ එහෙමද ආර්ය න්‍යාය කියන එකද එතනින් මතු කරන දෙන්නේ කියන පොඩ්ඩක් පැහැදිලි කරන දෙන්න තේරුවත් සර්. තිරසන්න පටිසම්පාදය කියන ඒ කරුණු පැහැදිලි කරන හැම එකම ඉස්මතු වෙන්නේ ආරණියාය කියන එකනේ. ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන. ඉතින් මේ දැන් වෙන් වශයෙන් දැන් ආරණියාය කතා කරන හතරම එකටනේ කතා කරන්නේ. ආරණියාය කතා කරනකොට හතරම කතා කරනවා. ඒතකොට දැන් දුක්ඛ සමුදය විග්‍රහ කරද්දී පටිසමුප්පාදේ සමුදය පැහැදිලි කරලා දුක්ඛ නිරෝධේ පටිසම්පද නිරෝධේ. එතකොට මේ දෙකම එක කතා කරද්දී තමයි ආර්ය න්‍යාය කියන එක ඉස්මතු වෙන්නේ. හැබැයි ඉතින් මේ දෙක මම හිතන්නේ අපි දා සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරපු තැනදී මේ සමුදයේත් එක්ක නිරෝධය කියන මේ ආර්ය න්‍යාය සම්බන්ධය පැහැදිලි කරලා පෙන්නුවා. එතකොට මේක වෙන් කරන එකක් නෙමෙයි. නමුත් මේක පැහැදිලි කිරීමකදී බුදුරණවහන්සේ මේක විමසන්න ඕන විදිහක් දෙනවනේ. එතකොට සමුදයක්නේ හොයන්න තියෙන්නේ. සමුදයක් හොයනකොට ඒ සමුදේ හැවීමක් තියෙනවා. එහෙනම් සමුදය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් ඒත් ඉස්මතු වෙන්නේ ඒ සමුදේ පැහැදිලි කිරීමේදී අර ආර්ය න්‍යායමයි ප්‍රකට වෙන්නේ. අපි ওই පටිසම්පාදේ සම්පූර්ණයෙන් අතහැරලා ආර්ය සත්‍ය ගැන විග්‍රහයේ යායන් තන්නා කියන කාරණා හොයාගෙන ගියත් ඕක හම්බෙන්නට ඕනේ. හැබැයි ඒක විස්තර වශයෙන් තේරුම් ගැනීමට අපට විමසීමට හේතුවක් වෙනවා මේ පටිසමුප්පාද ධර්මයේ මේ කාරණාව එක්ක විමසන්නත් යොමු කර ගැනීමේදී. ඉතින් ඒ නිසා ආර්ය න්‍යාය ඉස්මතු වීම තමයි පටිසම්පාදේ කියන්නේ. ආර්ය න්‍යාය නැතුව පටිසම්පාදේ කියන කාරණාව කතා කිරීමක් එදෙන්නේ නැහැ. එතන ලෝකෝත්තර ප්‍රතිපදාවම ඉස්මතු වෙන්නේ. එතකොට අර එකයි එක සංකට ධර්මයක් කියන කාරණාවත් ඒ කරුණු එක හම්බ වෙන්නේ. සංකට ධර්මයක් කියන එක හිතලුවක් නැතුව සංකට ධර්මයක් බව ප්‍රඥාවකට හම්බ වීමක් තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එදා කතා කර අර ඥාණය කියන එක අර අනුකලනේ උදාහරණ අරන් ඔබවහන්සේ පැහැදිලි කරා. දැන් කෙනෙක් අනුකලනේ ගන්න විසඳුවේ නැත්නම් ඥාණය කියන එක තියෙනවනේ. දැන් ඒ වගේ දැන් ඥාණය එක්කදී ආර්ය සත්‍ය ඥාණයනේ. ඉතින් විද්‍යාව පැත්ත කතා කරන්නේ දැන් අනවබෝධයේ ආර්ය සත්‍ය අඥාණය තමයි කතා කරන්නේ. අද ආර්ය සත්‍ය ඥාණයනේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. දැන් කතා කරන්නේ දැන් ආර්ය සත්‍ය විග්‍රහයදී දැන් ඉපදීම දුක් දෙඩවීම මරණය කෙටියෙන් හපුලුව කියලා නම් මේ කියන්නේ ආර්ය සත්‍ය ඥාණය කියන එක නේ. ඉස්සර ඥාණය මිසක් දැන් මිනිහෙක් ලෙඩ වුණා කියලා මිනිහෙක් මේ මැරුණා කියලා මිනිහෙක් මොකක් කරද දැනගත්තා කියලා හඳුනාගත්තා කියලා ඒක ඥාණයක් නෙමෙයිනේ. එතකොට ඒ දැන් අතන හැබැයි විස්තර කරන්න යන්නේ ඉපදීම දුක කියන එකත් එක්ක දුක කියන ඥාණයනේ විස්තර කරන්න යන්නේ. දැන් එහෙම නැතුව ඥාණය කියන එක
ගැනයි මේ විස්තර කරන්න යන්නේ කියලා ගත්තේ නැතුව නිකම්ම අර මේ මරණ ලෙඩ වෙනවා කියන එක දැම්මොත් අර ඥානෙ නැතිකමට එන එක නේද එතකොට එහෙම වෙන්නේ. එතකොට ඒ දෙකේ වෙනසක් තියෙනවා නේද? එතකොට එන්නතර ඥානයක් විස්තර කරන්න යන එක ඥානයක් විස්තර කරන්න හදන්නේ කියලා අපි ඒකට සූදානමින් ඇව්වේ නැත්තම් අර අපි නිකන් ලෙඩ වෙන එකම දාන අර ඥානටත් කියලා මට හිතෙනවා සම්මස. එතකොට ඒ වගේම මේකටත් වේදනාව නිකම් විඳීමක් ආවා කියලා ඒක ඥානයක් නෙමෙයිනේ මොන්සටගේ. එතකොට එහෙනම් ඒක පිළිතින්ද හොයන පැත්තකට හැරුණොත් තමයි ඒක ඥානයක් වෙන්නේ. මම මේ විතර සම්මස ඒක පොඩ්ඩක් ඔබන්ස්ගේ වැඩි ප්‍රවිස්තර කරන්න ඕන හොඳයි සම්මස. තරසන්නේ හොඳයි. අත්‍තර මේ හිතපු කාරණාව මේ අනික් කාටත් එක තේරුණාද දැන්නේ. දැන් මම හිතන්නේ බණ්ඩාර අර අනුකල්නේ මම කියපු කාරණාවත් එක්ක අරම විස්තර කරපු නිසායි ගොඩක් වටිනවා. දැන් ඇත්තටම මේ දැන් අපි ගත්තොත් එහෙම දුක්ඛේ ඥානය කියනකොට දුක්ඛේ ඥානය කියන්නේ සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන නැති වෙලා නැහෙනේ. එක ඥානයක් කතා කරන්නේ ඥානින ඥාන හතරමයි කතා වෙන්නේ. එතකොට එහෙම නැතුව දුක විග්‍රහ කරගන්න පුළුවන් වෙනකොට විග්‍රහයක් තියෙනවා. හැබැයි ඥානය කියන එක ඊ විග්‍රහය කියන එකයි දෙකක්. ඥානය කියන එක දැන් මම අර අනුකල්නේ උදාහරණයක්ම කියන්නම්කෝ. අනුකල්නේ ගානක් හදන්න නැතුව එයා වෙන මොනවා හරි වැඩක් කරගෙන ඉදදී එයාට අනුකල්නේ පිළිබඳව නුවණ නැති වෙලා නැහැ. හැබැයි ඒ ගාන හදන්නෙත් නැහැ. හම්බවීමක් තියෙනවා. හැබැයි ඥානය නැති වෙලා නැහැ. හැබැයි අනුකල්නේ ගාන තිබ්බත් ඒකත් අනුකරණයේ ඥානීය භාවිතයක් වෙන්නේ නැහැ. අනුකරණයේ ඥාන හදන තැනදී එතන ඥානීය භාවිතයක් කියන කාරණාව දෙන්නේ. එන ඥානීය ආර්ය සත්‍ය ඥානය කියනකොට දුක්ඛ ඥානීය සමුදය නිරෝධය මග්ග ඥානය කියන කාරණාව අන්න භාවිතයේ ඉස්මතු වෙලා එනකොට ඒ භාවිතයේදී හම්බ වෙන්නේ දර්ශනයක්. ඒ භාවිතයේදී හම්බ වෙන්නේ මග පුරුදු කිරිල්ල. ඒ භාවිතයේදී හම්බ වෙන්නේ ඊතරවීම. ඒ භාවිතයේදී හම්බ වෙන්නේ ජාතියක් ලැබිලා ඒක භාවිතා කරනවා. ඒකයි මේ හොයන්නේ කියලා. හැබැයි ජාතිය ලැබුණාම පිරිසිඳ සෙවී යුත්තක් කියන එකයි එතන හම්බ වෙන්නේ. ඥානයේ සත්‍ය ඥානෙ කෘත්‍ය පිරිසිඳ සෙවී යුත්තක් හොයනවා. කෘත හොයලා ඉවරයි. ඉතින් ඒ නිසා මේකේ ඒ කාරණාවට දුන්නේ විග්‍රහය වෙනින් වශයෙන් අපි බැලුවොත් තමයි අපට මේක හොයන්න පුළුවන්. නැත්නම් අපි කෙනෙක් විඳිනකොට කෙනෙක් ඉපදෙනලා ජරාවටපත් වෙලා මේක බලනකොට අපි ඒකට සමාන කරන්න යනවා. එක පැත්තකින් ඒ ජරා මරණ සමානයි පංච උපාදානස්කන්ධ. ජරා මරණ සමානයි නැත්නම් මේ ඒක තියෙනවා මේ ඥානියට. ඥානියට තියෙනවා නම් ඥානියත් එක්ක අපි ඥානය කියන එකට විග්‍රහය දැම්මොත් භාවිතය දැම්මොත් ඊතරවීමක් නේ හම්බ වෙන්න ඕනට උඩත්තේ. ඥානිය කියන්නේ ඥානියට මිසක් දැන් අපි දැම්මොත් අපි අනුකරණයේ ගානක් හදන්න නැතුව තියෙද්දි වෙන මොනවා හරි වැඩක් කරද්දි ඒක අනුකරණයේ භාවිතයක් වෙන්නේ නැහෙනේ. අනුකරණයේ භාවිතය කරනකොට ගාන හදනකොට වෙන කිසි දෙයක් ඊදිලා නැහැ. අනුකරණයේ හැදිල්ලක් විතරයි වෙන්නේ. අන්න ඒ වගේ මේ ලෝකයේ තුලදී අපි දැන් ඔන්න මෙතන මේ ජරාව මෙතන මරණය මෙතන ඉදීම මෙතන හඳුන ගැනීම කියලා මේක දාගෙන අපි මේක බෙදන්න යනවා නම් ඒක ලොකු වැරද්දක් වෙනවා. ඒ ඥානීය විග්‍රහය ඥානීය භාවිතය කියන ඊතරවීම. හැබැයි ඒක ඊතරවීම භාවිත ඒක භාවිතා නොවුනට ඒ ඥානීය ඥානියක්මයි. හැබැයි පිරිසිත හොයන්න අර දුක කියන එක ඒක විග්‍රහය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන් ඇත්ත ඒ කාරණාව ගැන අපි ඒ විදිහට බලන්නට ඕනේ. ප්‍රසන්න සාන්නසේ මේ ඔබ වහන්සේ අර විස්තර කරපු අර ලෝකයට හම්බෙන පංච උපාදානස්කන්ධය යෙවිත්‍තිකාමීන්ට හම්බෙන පංච උපාදානස්කන්ධය මේ ඒකෙදි දැන් සරණස හේතුඵලයක්ින් තොරවනේ හම්බෙන්නේ. හැබැයි මේ දැන් අපි දෘෂ්ටි ඉස්මතු වෙනවා කියන එක ගැන ඒ සක්කාදිට්ඨියේ ඉස්මතු වෙන චින්තනය කියන එක සරණස කොහොමද එතකොට ඒකෙන් වෙන් කරගන්නේ කියන්නේ? ඒත් හේතුඵලයක් හම්බෙන්නේ නැතුව සක්කාදිට්ඨිය ඉස්මතු වෙන්න පුළුවන්ද කියන එක සරණස පොඩ්ඩ පැහැදිලි කරගන්න සරණස. තෙරුවන් සරණයි. දැන් අපි ගත්තොත් දැන් අර චන්න ස්වාමීන් වහන්සේට අනිත්‍යයි කියලා කතා කරේ, ඊළඟට අනාත්මයි කියලා කතා කරේ, ඊළඟට දැන් අපි හේතුඵලය කියන කාරණාවත් ඇත්තටම බුදුරණවහන්සේ වචනයක් නෙමෙයි, ඒකත් ලෝකයේ විග්‍රහයක්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් මොනවා හෝ හේතුවක් එක්ක කතා කරලා පැවැත්ම සිදුවෙන විදිහ නම් ඊතරවන පරියා ඉස්මතු වෙන්නේ නැතුව ලෝකෝත්තර මග ඉස්මතු වෙන්නේ නැතුව පැවැත්මෙහි තියෙන හේතුඵලයක් කියලා හොයාගන්න පුළුවන්. ඒක නිසානේ ඒ දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ගමුකෝ තිත්තායතන සූත්‍රයේ
ඉබේ කියලා ගත්තහමත් ශ්‍රමණ කෘත්‍ය වැඩක් නැහැ කියනවා. ඊළඟට තමා කරා කියනකොට ශ්‍රමණ කෘත්‍ය වැඩක් නැහැ කියනවා. ඊළඟට අනුන් කරා කියනකොට ශ්‍රමණ කෘත්‍ය වැඩක් නැහැ කියනවා. එතකොට දැන් ඉබේ තමන් අනුන් කියන කාරණාවෙන් තොරව කරුණු ප්‍රතිපදාවක් හේතු කරුණු සකස් කරන ප්‍රතිපදාවක් විමුක්තිකාමෙන්ගේ තියෙනවනේ. හැබැයි ඒ හේතුඵලයේ පැවැත්මේ තියෙන විදිය පැවැත්ම තියෙන විදිය මිසක් ඒ එතකොට එතනදී අර සක්කායදිට්ඨිය කියන එකට පහර වදින්නේ නැහැ. හැබැයි සක්කායදිට්ඨිය පහර නොවැදි පැවැත්මක තියෙන විදියක් හම්බ වෙනවා. ඒ පැවැත්මකද මම පැත්තකින් ඉඳලා දැන් අපි ගත චන්න ස්වාමීන් වහන්සේත් පැහැදිලි කරන්නේ මට තේරෙනවා මේ අනිත්‍යයි මේ අනාත්මයි කියලා. එතකොට දැන් ඒ අනිත්‍ය අනාත්මයි කියන්නේ පංචපාස්කන්ධ අනිත්‍ය අනාත්මයි කියලා පැහැදිලි කරන්නේ අපි සාමාන්‍ය අනිත්‍ය වචනයක් නෙමෙයිනේ. අනිත්‍ය කියන්නේ ඒක ස්ථිර නැහැ කියන කාරණාවනේ. එතකොට එහෙනම් ඒ කරුණුම චන්න ස්වාමීන් වහන්සේට ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි මමත් ඉඳලා එහෙනම් ඒ හේතුඵලයක් හම්බෙලා තියෙනවා. හැබැයි මේ හේතුඵලය මම ඉඳලන්න බලන්න බුදුරණවහන්සේ පෙන්නපු හේතුඵල විග්‍රහය තුළ පැහැදිලි වෙන්නේ මේ මම පැත්තකින් ඉන්න එකක් නෙමෙයි. අන්න සක්කාය දිට්ඨිය දුරු වෙන විදියක්. එහෙනම් ඊතරණ ප්‍රතිපදාවක් කුළු ගන්න එක. අතනදිත් ඊතර වෙනවා කියලා හම්බ වීමක් තියෙනවා යම් කිසි විදියකට. ඒකයි ඒක විභවයක් වෙනවා. ඒක තවයකින් අයින් වීමක් වෙනවා. අයින් වෙලා පැවැත්මක් තියෙනවා. ඒතර මේ එකකින් අයින් වෙලා තවයක ඉන්නවා. ඒතර විභවයෙන් භවයක් අභිනන්දනයක් වෙනවා. විභවයක් සිදිනවා භවයක් අභිනන්දනය වෙනවා. හැබැයි භවය අභිනන්දනනවා කියලා හම්බ වෙන්නේ නැති නිසා භවය අභිනන්දනනවා කියලා හම්බ නොවෙන නිසා මොකද වෙන්නේ? සතුරු වීමක් තියෙනවා ඊතර වෙනවා කියලා. දැන් අපි ගත්තොත් අරූප වඩන සියලු දෙනාටම අරූපයේ යම් කිසි කාරණාවක ආදීනමයක් තේරුණාම මේකෙන් ආයි අයින් වෙන. එහෙනම් ඒක එතක විමුක්ති භවනි හම්බලා තියෙන්නේ. විමුක්තිය කියලා කියන්නේ විමුක්තුණා කියලාම දැනගන්නනේ. ඒක පැවැත්මක් කියලා හම්බෙලා නෙමෙයිනේ. ඒකත් පැවැත්මක් කියලා හම්බ වෙච්ච තැනදීනේ ඒකෙන් එතර වෙලා වෙන එකට යමු වෙන්නේ. එහෙනම් ඒ ක්‍රමානුකූලව ඒ ප්‍රඥාවන්ත අය එයාලා ප්‍රඥාවන්තයි. එයාලා විමුක්තිකාමි. ඒ කට්ටිය ඒ විමුක්තිකාමි නම දෙන්නේ මේ විමුක්තියක් හොයනවා. හැබැයි විමුක්තියක් නැති බවක් හම්බ වෙච්ච තැනදී එයාලා වෙන එකට යමු වෙනවා. මෙන්න මේ වගේ තමයි පංචපාස්කන්ධය ගැන හරි මේ ඒක හොයන්න ගිහිල්ලා ඒක වැරදි එකකින් ඉක්මු වෙනවා කියලා මේ ඒකින් විභවයකට යමු වෙලා. හැබැයි තව භවයක් කියන කාරණාව මම පැත්තකින්දී හම්බ වෙලා අපිට ඒක මම භවයක් කියලා හම්බ නොවෙන නිසා නියම විමුක්තියක් කියලා හොයනවා. හැබැයි ඒක විමුක්තියක් නෙමෙයි. ඒකදී අර පංචපාස්කන්ධය කියන කාරණාවත් ඒ ඊළඟට සක්කාය දිට්ඨිය කියන කාරණාවත් අතර බැඳීම තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා හම්බ වෙමු නෙමෙයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ හේතුඵල විදිහ පැහැදිලිවම අපි හොයාගෙන ගියොත් එහෙම ඒකේ පටිසමුප්පාද විග්‍රහයත් එක්ක අර සක්කාය දිට්ඨිය කියන කාරණාවටයි හම් වෙන්නේ. පංචපාස්කන්ධේ වැරද්දක් කියන කාරණාව මට හම්බ වීම කිව්ව සක්කාය දිට්ඨිය හම්බ වෙලා නැහැ. පංචපාස්කන්ධ අනිත්‍ය අනාත්මයි කියන මට හම්බ වෙනවා කියලා හම්බුනොත් එතන සක්කාය දිට්ඨිය හම්බ වෙලා නැහැ. පංචපාස්කන්ධ රිස්පර්ශේ හරි මේක මෙහෙමයි මේක වැරදි මේක පිටන්න හොඳ නැහැ කියලා මට හම්බුලා කිව්වොත් සක්කාය දිට්ඨිය හම්බ වෙලා නැහැ. හැබැයි විමුක්තියක් හම්බ වෙනවා. ඊතර වීමක් එකෙන් හම්බ වෙනවා. හැබැයි ඊතර වීම කියන සැබෑ අර්ථයෙන්නේ මේ ඉස්මතු වෙන්නේ. ඊතර වීමක් හම්බලා තියෙනවා වෙන එක පිටලා තියෙනවා. විමුක්තියක් හම්බලා තියෙනවා. විමුක්තිය හම්බුලා වෙන එක පිටලා තියෙනවා. ඒ වුණාට අර සක්කාය දිට්ඨිය කියන කාරණාවට ප්‍රධාන පහර වැදුණා නම් එහෙම අන්න එතනදී මට ඒකේ වැරද්දක් මට ඒ කියන්නේ හම්බවීමක් අන්න දැන් හම්බවීමක් කියලා කියන්නේ මඤ්ඤිතයක්නේ. අන්නේ මඤ්ඤිතය කියන එක හම්බෙන්නේ මං හිතන තණ්හාජාලනී සූත්‍රයේ ප්‍රේමදොස සූත්‍රයේ පෙන්නපු ඒ විග්‍රහයේ අරිම මේ මේ ගැඹුරු මේ මේ තාත්වික විග්‍රහයක් තියෙනවා. මේ තණ්හාව 18 ආකාරයක විග්‍රහයයි 18යි 36 ආකාරයක් පෙන්වනවා. මේ තණ්හාවේ 36 ආකාරය අර ඇතුළ ගිනිග දුන් දානවා සහ ගිනි ගන්නවා කියලා පෙන්නනවා ප්‍රේමදොස සූත්‍රයේදී. එකෙදි පුදුම මේ මේ මේකෙන් හිතාගන්න බැරි ගැඹුරු විග්‍රහයක් ඒ තණ්හාවේ ක්‍රියාකාරීත්වය ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒ හේතුඵලෙ ඒ විදිහට හම්බ වෙන්නට ඕනේ. එහෙම හම්බුනොත් තමයි ඒතර වීම කියන එක ඉස්මතු වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් එතකොට අර ස්පර්ශපත්තියෙන් වේදනාව කියන එක කෙනෙක් එතන ඒ කියන්නේ බඩි සම්පාදයේ ඒක මේ දකින්න උත්සාහ කරන්න හදන්නේ. දැන් එයා එතනින් මාර්ගයට බැසගත්තා කියනකොට කෙනෙක් කරන් යායන් තුමන්ස් කරදල මාර්ගයට බැසගත්තකම දැන් මාර්ගයේ බැස ගන්න තැන මාර්ගයේ බැස ගැනීමක් විදිහට තමයි යාට ඒ කාරණේ කතා කරන්න වෙන්නේ නේද සම්ස් දැන්. එතකොට නමුත් දැන් එයා ඒක පාවිච්චි කරනවා නම් දර්ශනේ පාවිච්චි කරනවා නම් අර ආයේ පසපච්චෙන් වේදනාවේ කතාව තමයි ඇහුවොත් කියන්න වෙන්නේ කාට හරි මම මේකයි දකින්නේ කියලා. නමුත් ඇත්තටම එතන වෙන්නේ අර
සතිපට්ඨානෙ දැන් පෙන්වුවේ අර ඉතිහාසය නැත්නම් අබය මොකද්ද කියන අධ්‍යාත්මයක් මොන කතාවක් නැතුව සමුදේ ධම්මානුපස්සීව මෙන්න මේ ස්නේක දැන් ඒකට අර මාර්ගය භාවිතා වෙනවා කියන එක තමයි එතකොට වෙන්නේ නමුත් අර වෙන කෙනෙකුට කියනවා නම් හරි නිර්වචනයක් දෙනවා නම් හරි දෙන්න වෙන්නේ අර මාර්ගෙ බැස්ස තැනම නේද ස්වාමීන් වහන්සේ එතකොට හැබැයි දකිදිනුත් ඒ විදිහටම නම් තේන්නේ යා කියන්නේ එයාට මේ මයින්ඩ් පුළුවන් නම් නිර්වචනය එතකොට නිර්වචන අර අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මේ හැම දෙයක්ම ලෝකයේ තුලමනේ තමයි එතකොට ඒ වුණත් මාර්ගය නෙමෙයිනේ නේද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැන් තවලිගෙන ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ඔව් දැන් එහෙම වුණත් මාර්ගය වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව කියලා හම්බෙලත් නැහැ. එතකොට එහෙනම් විද්‍යාව කියන අවිද්‍යාව කියලා හම්බුණා නම් වැරද්දක් හම්බ වෙනවා මිසක් ඉතරවීමක් හම්බ වෙනවා මිසක් තිබෙන්න විදිහක් නැහැනේ. එතකොට ඒක හරිම දේ ඒ විදිහටම දැන් අපි නිතරම පටිසම්පාද මේ කරුණු කතා කරලා ඉස්මතු කරලා පෙන්නුවානේ. හරි විදිහට ඒක තියෙනවා කියලා ගත්තා නම් එහෙම එතනම වැරද්දක් නේ. හරි විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියලා හම්බුණා නම් එතන විද්‍යාව ඉපදිලාම නැහැ. එහෙනම් ඒක ඒ තියෙන විදිහ හම්බෙලත් නැහැ. තියෙන විදිහේ ස්වභාවයේ දර්ශනය හම්බුණා නම් ඒ විදිහ හම්බෙන්නේ විදිහකුත් නැහැ. මේක හරි හරි මේක එකයි මේක බුදුරජාණන් වහන්සේ නමක් දුන්න විග්‍රහයක් වෙන්නේ. මේක කාටවත් විශේෂ නොවන්නේ. ඒ කියන්නේ මේ අවිජ්ජා මේ පස්සපච්චය වේදනා කියලා හරියට හම්බුණා නම් ඒක හරිනම් හම්බ වෙලාම නැහැ. ඇයි හරිනේ? හරි කියන්නේ විද්‍යාව වෙන්නේ තියෙන්නේ. එහෙනම් හම්බෙලා නැහැ ඒක. ඒක හරියට හම්බෙලා නැති නිසාමයි හම්බෙලා තියෙන්නේ. හරියට හම්බ වෙනවා කියනකොට හම්බෙන්න විදිහක් නැහැ. ඊතර වීමක් වෙන්නේ නැහැ. විද්‍යාව අවිද්‍යාවේ අවිද්‍යාව ඉක්මවීම නෙවෙයි. හරිය විද්‍යාව කියන්නේ. එහෙනම් විද්‍යාවේදී හම්බ වීමක් වෙන්නේ නැහැ. ඊතර වීමක් ඉස්මතු වෙන්නේ. දැන් අපි අද ඉගෙන ගන්න ශෛලියේදී අපිට තියෙනවා හරියටම හම්බ වෙන්නට ඕනේ. ඉතින් හරියටම හම්බ වෙනවා නම් ඒක මෝඩකමකට නෙතියෙන්නේ අවිද්‍යාවටනේ. එහෙනම් විද්‍යාව ඉපදිලා නැහැනේ. එතකොට අන්න එහෙනම් බලන්න බුදුරණවහන්සේ මේ ඊතර වීමයි පැවැත්මයි අතර මේ කරුණු මේ අත්ති කියන්නේ මේක ඇත්තටම මේ නුවණින් කරණමක් ගහනවා වගේ වැඩක්. අති දක්ෂතාවයක් අසාමාන්‍ය දක්ෂතාවයක් දැන් අපි අර අඟුතනිකයි ගහපති වර්ගයේ ඉගෙන ගත්තේ අනාගාමී චෛකන ආශ්චර්ය අද්භූත කරුණු. ඒ ආශ්චර්ය අද්භූතයි කියන්නේ ඒ ගෘහපතිවරුන්ගේ ආශ්චර්ය බව මොකක් එක්කද මේ දහමත් එක්ක සෝතාපන්න කෙනෙකුට ආශ්චර්ය අද්භූත කරුණු තියෙන්නේ. එතකොට ඒ සාමාන්‍ය කෙනාට වඩා හිතාගන්න බැරි කරුණු. ඒ කියන්නේ හිතාගන්න බැරි ස්වභාවයක්. එහෙනම් ඒ පැහැදිලි කරලා පෙන්නන්නෙම ඒ ප්‍රතිපදාවේ දර්ශනය ඉස්මතු වෙන්නේ. හැබැයි ඒක පැහැදිලි කිරීමක් තමයි ලෝකයට පැහැදිලි කරලා පෙන්නන එකක් තමයි මේමයි මෙහෙමයි කියලා පැහැදිලි කරන්නේ. නැත්නම් මම ඒක වුණා නම් මට එතකොට සක්කාය දිට්ඨිය දුරවීමක් සහ ඊතරීමක් කුළු ගැනලා නැහෙනේ. එහෙනම් අර අවිද්‍යාව කියන වචනෙට බොරු නිර්වචනයක් දීලා තියෙන්නේ. ඒක විද්‍යාව කියන කාරණාවකට බොරු නිර්වචනයක් දීලා තියෙන්නේ. ඇයි 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 පස්සපච්චය වේදනා කියලා හරියට හම්බුණානේ. එහෙනම් හරියට හම්බුණා කියනට අවිද්‍යාවෙන් වෙන විදිහක් නැහැ නේද? එහෙනම් ඒක එතන හම්බෙලත් නැහෙනේ. එහෙනම් මේක අපි බලන්නට ඕනේ මේ සෑම කෝණයක් එක්කම එහෙම බලද්දි තමයි මේකේ මේ අපට කිසිදු විදියකින් දැන් මේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු සියලු ආකාරයෙන් බලනකොට කිසිදු විදියකින් තමා කියන අපට කියලා අංශු මාත්‍ර දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ එකක්කටවත් ඉස්මතු වීමක් නැහැ. ඒකයි මේ ධර්මයේ දැන් බලන්නකො මේ විදියට ධර්මයේ කතා කරනකොට මේකේ ඉස්මතු වෙලා එන්නේ මම අවබෝධ කරගත්ත ධර්මයේ ගම්භීරෝ කියන එක නෙමෙයිද? මම අවබෝධ කරගත්ත ධර්මයේ දුද්දසෝ කියන එක නෙමෙයිද? මම අවබෝධ කරගත්ත ධර්මයේ දුරණුබෝධෝ කියන එක නෙමෙයිද? මම අවබෝධ කරගත්ත ධර්මයේ අතක්කාව චරෝ කියන එක නෙමෙයිද? මම අවබෝධ කරගත්ත ධර්මයේ නිපුණෝ කියන එක නෙමෙයිද? පණ්ඩිත වේදනියෝ කියන එක නෙමෙයිද? බුදුරණවහන්සේ ඉස්මතු කරේ එහෙමනේ මම අවබෝධ කරගත්ත ධර්මයේ එහෙමයි කියලා. ඒ කාරණෝනේ සම්පූර්ණ ඉස්මතු වෙන්නේ. හැබැයි තින් ඒ කාරණාව එක්ක තමයි අපට අර ශ්‍රද්ධාවෙන් බැහැගෙන අර මම අර කිව්වේ අර මේකම හොයන්න ඕනේ කියලා. අර මට මගේ මෝඩකමින් දාගත්ත කරුණුත් එක්ක මම අර පැහැදිලි කරලා පෙන්වුවේ අර බාලදක්ෂ කියන කාරණාව. අන්න ඒ වගේ අපි ධර්මයටත් ඒකට යමු වෙලා එහෙම යමුනොත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අපි අර තාමත් අපිවම පෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. පරිසම්පාද කියන හැම අංගයක්ම නිකන් පොඩ්ඩක් පොඩ්ඩක් කෙනෙකුට නිකන් තේරුම් ගන්න පුළුවන් දැනගන්නවා කියන නිකන් තමන්ගේ පැත්ත තමන්ට වැටෙනවද? නමුත් අර අවිද්‍යාව කියන එක එහෙම නිකන් එම් වචනයක් දාලා නිකන් බරුවට ඇඟ බේරගන්න විතරයි නේද පුළුවන් කියන ඇත්තට මේක දැන් එහෙම බෑනේ තේරුම් ගන්න කියන අඥානකම කියලා එහෙම තේරුම් ගන්න නෙමෙයි ලෝකේ වෙන්නේ කියන අඥානකම. සාමාන්‍ය මොන දෙයක අඥානකම තේරනවා කියන්නේ ඒ අඥානකම කියන එකක් අදාළ වෙන්නේ නැතිවීමක් එක්කනේ කතා කරන්න වෙන්නේ. දැන් අනිත් දේවල් ටිකක් කෙනෙකුට නිකන් තමන්ගේ රාමුවකින් හරි මයින්ද පුළුවන්. නමුත් දැන් හරියට ඉඳලා බලද්දි
එයාට තමන්ගේ රාමයේ මේ කඥානේ කියලා මයින්ද බෑනේ නේද සන්නස. ඒ කියන්නේ එතන ඔක් කියන්නේ එතන හරි කියන්නේ එහෙනම්ක සත්‍ය ඥානයක්ම වෙන්න ඕනේ නේද. ඒ කියන්නේ ඉක්ම කියන විචාර අවිද්‍යාව පටිභාගයේ විද්‍යාව මොකක්ද තියෙන අන්නේ ඒ වගේ එහෙම ස්වභාවයේ හැමදේමක් වෙන්න ඕනේ නැත්නම් අනිත්‍යම පොඩ්ඩක් විනාර කෙනෙකුට මනලා තේරුම් ගන්න පුළුවන් නම් අර අරකෙකමවත් තේරුම් ගන්න බෑ කිමඩ සන්නස. තිරුවන් සරණ. අතන මට කීප දෙනෙමත් ඔය කරුණ කියලා තියෙනවා. අපිට මේ මේව කරුණ නම් කොහොමද තේරුම් ගන්න බුණා අවිද්‍යාව කියන එකට කොහොමත් මේක හම්බ වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේකෙදි තව එකක් තේරුම් ගන්න ඕන එක තමයි මුල අවිද්‍යාව නම් අනිත් කරුණ මොන විදිහයකට තේරුම් ගන්න ගියත් ඒ තේරුම් ගත්ත කාරණාව කියනකොටම එහෙනම් මුල වැරදි නම් මුල හම්බලා නැත්තම් අනිත් කරුණ කොහොමත් හරියට හම්බෙන්න විදිහක් නැහැ නේ. මුල වැරදි නම් අනික කණු කොහොමත් හරියට හම්බෙන්නේ දිහා නේ. ඒ කියන්නේ එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් අපි තව කොච්චර ඉමසන්න ඕනේද කියලා. අපිට තව ඉමසන්න ඕන විදිය කොහොම හම්බෙන්න ඕනේද කියලා. එයි මුලම හම්බෙලා නැත්තම් අනිත්‍ය කොයි විදිහට හරි හම්බුණා කියලා කියනවනම් ඒ හම්බවීමේ සම්පූර්ණයෙන් අඩුවක් තියෙනවනේ. සම්පූර්ණ වැරද්දක් තියෙනවනේ. ඒකට අපි ලේබල් දැන් අරවා ලේබල් කිරීමකින් තොරව අපිට ලෝකේ යම් කිසි හරි ක්‍රමයක් දාන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් එහෙම ලෝකයේ පැත්තේ දැන් අවිද්‍යාව කියන වචනයත් එක එක දේවල් නිර්වචනය දෙනවානේ. දැන් මෙතන අවිද්‍යාව කියන්නේ වෙන එකකින් දැන් පුබ්බේ නිවාසේ පෙර පේන තිය අවිද්‍යාවක් තියෙනවා. එතකොට පෙර පේන එකට විද්‍යාවක් වෙනවා. චතුප්පාද නම් වූ අවිද්‍යාවක් තියෙනවා. පෙර ඉස්සරහා පේන තිය එකක් ඒක පේනකොට විද්‍යාව වෙනවා. එතකොට ඒ කාරණාවට ඒ කරුණු එක දාන්න පුළුවන්. දැන් එතකොට මෙතනදිත් පැහැදිලි කරන්න වෙන්නේ ඊතරවීම සහ පැවැත්ම කියන කාරණාවත් එක්ක. ඉතින් ඊතරවීම සහ පැවැත්ම කියන කාරණාවත් එක්ක නම් මේක නිර්වචනය වෙන්නේ එහෙනම් මේ අවිද්‍යාව කියන කාරණාව ප්‍රකට වෙන්නද විද්‍යාව කියන පටිභාගය විද්‍යාව කියන කාරණාව එක්ක නැත්නම් දර්ශනයත් එක්ක ඒකනේ මේකට දැක්මින් පිරිසුද්ධ භාවයක් කියන්නේ. එහෙනම් එතකන් දර්ශනයෙන් සුවිසුද්ධ වෙනකන් තියෙන එකම එක අංගය යෝනිසමනසිකාරය. එන්න කිසිදු අංගයක් නැහැ. ඒක සද්ධා හැබැයි ඒක කරන්න බෑ සද්ධර්මය ඇහෙන්නේ නැතුව. එහෙනම් ඒ යෝනිසෝමනසිකාරය සිදුවීමට අදාළ විදිහට ඒ ධර්මය ඇහෙන්නම වෙනවනේ. ඒ ධර්මය ඇහෙනකොට ඊට යෝනිසෝමනසිකාරයක් උපදින්න ඕන විදිහට ඇහෙන දේ ඉස්මතු වෙන්නට ඕනේ. ලැබෙන විදිහට දෙයක් හම්බ වෙනවා නම් යෝනිසෝමනසිකාරය ඉස්මතු වෙන්නේ නැහැ. දර්ශනය සුවිසුද්ධ වෙන්නේ නැහැ. ඉතින් හැබැයි මේකෙදී අර අපට මේ යෝනිසමනසිකාරය උපදින්නට සද්ධර්මය ඇහෙනකොට අර ඕච සෝතෝ බවත් එක්ක අර මේ නීවරණ පහ ඉක්මවීමෙන් මේ ධර්මයට යොමුවෙච්ච බවක් ඕන වෙනවා. එතකොට නීවරණ පහ ඉක්මවීම කියන එක අපි නීවරණ පහ වෙන දෙයක් ඔස්සේ ඉක්මෙව්වහම එක පැත්තකින් තියෙනවා. අපි ඒක භාවිතා කරනවා ආයෙත් මේකට අහුම්කම් දෙන්නේ නැහැනේ. නීවරණ පහ ඉක්මවීම මේ ඔස්සේමත් තියෙනට ඕනේ. අන්න ඒක විශේෂයෙන් වැදගත්. වෙන එකකට නිවන පහ ඉක්මවලා මේකට හොංකම් දෙනකොට ඒකත් එක්ක බලනකොට මේ ඇහෙන දේ ධර්මයේ ඇහෙන දේ ඒකට සාපේක්ෂව මොකද වෙන්නේ? විසිරීමක්. ඇයි අපි හිතමු සමාධියක් වඩනවා නිවන පහ ඉක්මවලා භාවිතා කරමින් ඉන්නවා. අපි හිතමු ඇත්තටම ගම් කිසික නිවන පහ ඉක්මවලා ධ්‍යාන සමාපත්තිය තුළ ඉන්නවා කියලා. ඉතින් ඒතන නිවන පහ ඒකට සාපේක්ෂව ඒකත් එක්ක බලනකොට මොකද වෙන්නේ? මේ ධර්මයේ ඇහෙනකොට ඒකට විසිරීමක් නේ. එතකොට එහෙනම් එතන උද්දච්ච කුචය ප්‍රකට වෙනවා නේ. ඒකෙදි නිවන පර ප්‍රහාණය වෙලා නැහැ නේ. ආය වෙන එකට යොමු වෙනකොට එහෙනම් මේක එක්ක නිවන පහ ප්‍රහාණය වෙන්නට ඕනේ. ධර්මය ඇහිමත් එක්ක නිවන පහ ඉක්මවන්නට ඕනේ. අන්න ඒ ඉක්මවීමත් එක්ක තමයි මෙතන මේ භාවිතයේදී මේ කන්‍යමාගෙන ඇහිමේදී යෝනිසමනසිකාට ඉපදීමේ දර්ශනියත් එක්ක මේක විද්‍යාව පටිභාගයක් වීමයි දර්ශනීය සුවිසුද්ධ වීමයි අවිද්‍යාව මේ ප්‍රත්‍නි සියල්ලක්ම දකින්න පුළුවන්කමක් ලැබෙන ප්‍රඥාවත් එක්ක. මං හිතන්නේ ඉතින් මේ කරුණුට එකක් ගැඹුරුයි මේ බෑත භාගයේ කතා කරන ගොඩාක් ගහරණා අගෝචර වෙන්න පුළුවන්. නමුත් අගෝචර වෙනවා මේක ගැඹුරුයි හිතර කොනක් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා හිතර පසුතැවිල්ලක් දුකක් ඇති කර ගන්න යන්න හොඳ නැහැ. මොකද ඒක අපිට අපි දැන් කතා කරන අපිට මදිපාඩුවක් තමයි. නමුත් අපි ඒකට දියුණු වෙන්නට ඕනේ. ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ කැමැත්ත ඇති කර ගන්න පුළුවන්. ඒකෙන් අපේ ශ්‍රද්ධාව තවත් ඉස්මතු කර ගන්න පුළුවන්. මේක කොච්චර මේ අපි හිතනට වඩා කොච්චර ගැඹුරුද? ඇත්තනේ බුදුරණවහන්සේ මේ ගැඹිරෝ කියලා තියෙන්නේ. අපට අර සම්පූර්ණ තථාගතස්ස බෝධින් කියන ශ්‍රද්ධාව නැති වුණාට තථාගතස්ස බෝධින් කියන කාරණාවට ඇහුම්කන් දීම සඳහා ශ්‍රද්ධාවක් ඉස්මතු වෙලා එනවා. එතකොට ඒකත් එක්ක ඉදිරියට යෑමක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපි අර හැම වෙලෙම මේ කාරණා ඉස්මතුන් නැතිනම් අපි හතර වීමක් එක්ක ඔහේ කාලය ගත කරනවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට බලන්නට ඕනේ. මේ ගැඹුරු බවත් එක්ක අපි එක පැත්තකින් මන්දෝසහය රටින් නැතුව අනිත් පැත්තෙන් අපට
මේ නැවත නැවත මේකට මේකේ මේ කරුණු අර ඒකට අවධානය යොමු කළ ඒ එකඟභාවයත් එක්ක ඒ යෝනිසමනසිකාරය උපදින්න ඕන විදිහට මේක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් එහෙම අපි ඇත්තරම අපේ තුල මේ ඉදිරියට යෑමකට ඉස්මතු වෙන්නේ නැහැ. දැන් අපි වුණත් මේ කරුණු කතා කරනකොට ඒ කතා කරන්නේ එක රාමුවක් තුල පිහිටලානේ. ඒ රාමුව විය යුත්තේ බුදුරන් වහන්සේගේ රාමුව. වෙන කිසිම රාමුවක් වෙන්න විදිහක් නැහැ. ඒ බුදුරන් වහන්සේගේ රාමුවට අනුගත වෙලා කතා කරන්න ගියහම ඒ කතාවත් එක්ක ඉක්මවන්නේ නැහැ බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ ඉක්මවන්නේ නැතිනම් ඒ චින්තනයේ බුදුරන් වහන්සේ එක්කනම් තියෙන්නේ ඒ චින්තනයත් එක්ක දකිනකොට හම්බ වෙන්නේ කාවද බුදුරන් වහන්සේ. ඔන්න ඔකයි දහම දකිනවා කියන්නේ තමාව කියන කාරණාවක් ඉස්මතු වෙලා එන්නේම නැහැ. ඉතින් ඒ නිසා අපි එහෙනම් ඒකට ඒ ශ්‍රද්ධාව කුළුගැන් වෙන්නට ඒ ධර්මයේ ඒ විදිහටම ඇහෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද මේ අන්ත වේතන සමෝසරණ සබ්බේ ධම්මා කියන ඒක ගැන ඊයාලත් මේ එතකොට කියන්නේ මියං වේදේට තන් සංඥානාති කියලා අර තම් ප්‍රපංචේති කියලා ඒ ටික ඇති වෙන එතන ඒ වේදනා යම් වේදනා සම්බේද වේදනා සමුසන්න සම්බේ ධම්මා කියන කොට එතකොට එතන අවේ ප්‍රපංචයක් කියන්නේ පැවැත්ම කියන එක ඇති එතන කියලා අරෙත් පොඩ්ඩක් විස්තර කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් මෙතන කතා කරන දේ තුළම තියෙනවානේ සබ්බේ ධම්මා, يعني වේදනා සමුසරණ සබ්බේ ධම්මා කියලා. දැන් එතනදී එක තැනක් විතරයි පෙන්වන්නේ පඤ්ඤුත්තර සබ්බේ ධම්මා කියලා. එතකොට පඤ්ඤුත්තර සබ්බේ ධම්මා කියන එකක් පෙන්නනවා. චන්දමූලකා සබ්බේ ධම්මා, මානසිකාර සම්භව සබ්බේ ධම්මා, පස සමුදයෝ සබ්බේ ධම්මා, වේදනා සමුසරණ සබ්බේ ධම්මා, සතාදිපත සබ්බේ ධම්මා, සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා. ඒ එකක් වෙනනවා පඤ්ඤුත්තර සබ්බේ ධම්මා, ආයෙ පෙනෙනවා විමුතිසාර සබ්බේ ධම්මා. පඤ්ඤුත්තර සබ්බේ ධම්මා කියන කරණා ප්‍රඥාවෙන් මේ ධර්මයන් ඈතර වෙන්නේ කියනකොට ඒ ප්‍රතිපදාව නේද පටිසමුප්පාදේ කියන්නේ. දැන් අපි ගත්තොත් පටිසමුප්පාදේ කියන්නේ ඈතරන ප්‍රතිපදාව. ඒකට නේද ප්‍රඥාවෙන් දකින්නේ. ඒ කාරණාව එක්ක නේද අදාළ වෙන්නේ ඈතර වීම කියන එක. ඒක එක්ක නේද සාර විමුක්තිය කියන එක හම්බ වෙන්නේ. හැබැයි දැන් මෙතනදී කතා කරනකොට මොකද්ද මේ කතා කරන්නේ? වේදනා සමෝසරණ සබ්බේ ධම්මා. ඒ කියන්නේ සියලු ධර්මයන්ගේ සමෝසරණය එකතු වීම කැටගැහිම වේදනා. එතකොට මේ කියන්නේ නේද හම්බවීමක් පිළිබඳව. හම්බවීමක් පිළිබඳව කතා කරනවා. හැබැයි හම්බවීමේ ස්වභාවය ඊතර වෙන ඊතර දැන් ඊතර වීම කියනකොට ප්‍රඥාවෙන් ඊතර වෙනවා කියනකොට ඒක භාවිතයක් නේ කතා කරන්නේ. ඥානයකදී හම්බ වෙනවා සමෝසරණයක් කියලා. හැබැයි ඊතර වීම කියන කාරණාව දර්ශනීය නෙමෙයි. ඥානයකදී ඊතර මෙතන සමෝසරණය කියලා හම්බ වෙනවා. ඊතර වීම නෙමෙයි. ඊතර වීම කියන ප්‍රතිපදාව දැන් ඊතර වීම ප්‍රතිපදාව සේකයා භාවිතා කර සාමකිමුත්‍යත් එක්ක හම්බ වෙනවා. පඤ්ඤුත්තර පඤ්ඤා භාවිතයනේ. මේ පඤ්ඤා භාවිතය කියන කාරණාවෙන් තොරව මෙයාට මේ ලෝකයේ පැවැත්මදී ප්‍රඥානියක් එක්ක හම්බ වෙනවනේ. මේක මෙහිමයි දුක සකස් වෙන්නේ කියලා. හැබැයි ඒක පැවැත්ම කියන එකනේ. වේදනා සමෝසරණ සබ්බේ ධම්ම. එතකොට මේ පස්ස සමුදය සබ්බේ ධම්ම. මේ ඔක්කොම ඉස්මතුලා එනවා මොකක් එක්කද? මේ පැවැත්ම කියන කාරණා. අතන පස්සේ කියන එක ඒකේ කිම්මූලක සූත්‍රයේ පස්සේ නිර්වචනයක් දීලා නැහැ. මොකද්ද කියන එක? සමාධි ප්‍රමුඛ ඊළඟට ඡන්ද මූලකා සබ්බේ ධම්ම මානසිකාර සම්භව සබ්බේ ධම්ම. දැන් අපි මෙතෙන්දී අපි අසාධාරණයක් කරනවා. බුදුරණ වහන්සේ කිම්මූලක සූත්‍රයේ නොදීපු ඒ කාරණාවට අපි බුදුරණ වහන්සේ පෙන්නපු කරුණක් ඒකට දාන්න යෑමෙන් අන්න ඒක අපි අසාධාරණයක් කරනවා. ඉතින් ඒ නිසා අපි බහුතර බලන්නට ඕනේ සමහර තැන්වල විග්‍රහ කරපු කරුණු බුදුරණ වහන්සේ පෙන්නල නැතිනම් ඒක විග්‍රහය අපි ඒ විග්‍රහයට අපි දන්න වෙන කාරණාවක දාන්න හොඳ නැහැ. මොකද දැම්මොත් අපට අර යමක් තවයකින් වහලා දානවා මිසක් විමසීමක් කිස්මතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වේදනා සමෝසරණය කියන එක ධර්මයට පඤ්ඤුත්තරා කියන එක ඉමුතිසාරය කියන එක අන්න ඊතර වීම කියන එක. දැන් අපි ගත්තොත් මදුපිණ්ඩික සූත්‍රේ එතන පැහැදිලි කරලා පෙන්නන්නේ ඒ දැන් අපි ගත්තොත් මේ ලෝකෝත්තර මාර්ගය කියනකොට ආර්ය න්‍යාය ඉස්මතු කරන ප්‍රත්‍යහැටියට පෙන්නලා සහ එතනීම ඉස්මතු කරනවා. ඒ කියන්නේ නිරෝධයයි දෙකම පෙන්වනවා. එතනත කියන කාරණා දුරු වීම. එකක් විතරක් කුළු ගන්නලා පෙන්වන්නේ නැහැ නේ. දෙකම පෙන්වනවා.
මදුපිණ්ඩික සූත්‍රයේදී අර ප්‍රත්‍යපෙන්වීමක් කතා කරනවා. චක්කුන් සති, රූපේ සති, චක්කු විඥාන සති, මේ චින්න සංගති පස්ස, පස්සපච්චය වේදනා, යං විචිතං සංඥානාති, යං සංඥානි තං විතක්කේති. පස්ස, එතකොට යං පස්සපච්චය කියලා ඒක පෙන්නලා ඊළඟට පෙන්නවා යං සංඥානයි තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. නම් පපංචතෝ ඉඳලා ප්‍රපංච සංඥා සංක සමුදාචරanti. දැන් මේ මෙහිම විග්‍රහයක් පෙන්නවා. ඉතින් ඔය වගේම සක්කපඤ්ඤ සූත්‍රය පැහැදිලි කරන ඔය විදිහ විග්‍රහය කලහ විවාද විග්‍රහ හට ගන්න හැටි. ඊළඟට මහානිදාන සූත්‍රය පැහැදිලි කරනේ කලහ විවාද විග්‍රහ හට ගන්න හැටි. ඒත් වේදනා මුල් කරගෙනම පැහැදිලි කළා මේ සන්නා මුල් කරගෙනම පැහැදිලි කළා පෙන්නවනේ. එතකොට එහෙනම් මේ මේක මේ දකින කෝණ එකක් එකෙන් පැවැත්ම විග්‍රහයක්නේ පෙන්වන්නේ. දැන් පටිසමුප්පාදේ විතරක් පටිසමුප්පාදේ න්‍යාය ආර න්‍යායක දකිනකොට ඊතර වීමක් හම්බෙන්නේ අර ප්‍රපංච සංඥා සංකා සමුදාචරanti මේ 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 ඒ කරුණු ඊතර ඒ කරුණක්කට එන්නේ ඊතර වීමක්නේ හම්බෙන්නේ. එතකොට ඒ කරුණ හම්බ වෙනවා නම් ඒ කරුණ කියලා කියන්නේ සේකයකට ඥානයක් එකයි හම්බෙන්න තියෙන්නේ. එහෙම නැතුව ඒක තියෙන විදිහක් කියලා ගත්තා අපි තියනවා කියලා දාගෙන ඉවරනේ. තියෙන විදිය මෙහෙමයි කියලා ගත්තාම තියෙනවා කියලා දාගෙන ඉවරයි. හැබැයි සීකියාගේ ඥානීය කියනකොට ඥානයට ඉස්මතු වෙලා තියෙනවා. ඥානීය කියලා කියන්නේ යම් සිද්ධි දාමයක් තමන්ට සිහිය ආවර්ජනිනවා කියන එක නෙමෙයි. ඥානීය කියලා කියන්නේ අපට ඥානීය කියලා යම් විග්‍රහයක් කෙනෙකුට අපට සිද්ධි දාමයක් ඉස්මතු වීම වෙනවා. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් මම අර අනුකරණයේ උදාහරණයක් කතා කරේ. අනුකරණයේ දාදා නැති මොහොත කිසිම වෙලාවක යාට අනුකරණයේ ඒ පිළිබඳ සංඥා හැඟීම් මොකක්වත් නැහැ. හැබැයි යාට අනුකරණයේ නුවණ තියෙනවා. අනුකල් නුන නැතිලා නේ අනුකල්නේ ගාන ඉස්මතු වෙනකොට යාට ඒ කාරණා ඉස්මතු වෙලා එනවා. හැබැයි අනුකල්නේ ඥානෙ නැතිලා නැහැ. මෙන්න මේ වගේ තමයි මේ ඥානෙ දැන් අපිට අර ඥානය කියලා කියනකොට අපට මේ ස්ටෙප් ස්ටෙප් බයි මේ සිහි ආවර්ජනීමක් වෙනට ඕනේ. සෝතපන්න කෙනෙකුට ස්ටෙප් ඉතින් එහෙම ඒ කරුණා ආවර්ජනය වෙලා එනවනම් සෝතපන්න කෙනෙකුට එයා රාගයක් සේවනය කරන්නේ කොහොමද? එයා ද්වේෂයක් සේවනය කරන්නේ කොහොමද? කරන්න බැරි වෙනවා යාට. එහෙනම් ඒක නිර්වචනය කරන්න තියෙන මාර්ග භාවිතය සහ අරහත්ය කියන එක විතරයි. එහෙම නැතුව සේකේ ජීවත් වෙනවා. එතකොට ඥානෙ තියෙනවා. ඥානෙ තිබුණාට ඥානෙ භාවිතා වෙලා නැහැ. ඥානෙ භාවිතා නොවෙන නිසා ලෝකේ සිදුවන විද්‍යාවේ නෝනින් දින. හැබැයි අර මානසික සංකල්පයකින් සහ හම්බවීමකින් ඇස රූප විඥානය කියන්නේ මෙහිමයි මෙහිමයි කියලා හම්බවීමක් එක්ක නෙමෙයි ඥානියකින් එක හම්බෙන්නේ. ඒ ඥානෙ භාවිතා වෙනකොට පැවැත්ම නෙමෙයි හම්බෙන්නේ ඊතර වීම. අන්න එතකොට අර සමෝසරණ කතා කරන්නේ පැවැත්ම පිළිබඳව ඊළඟට මේ වේදනාව විඳින යමක් හඳුනායිද ප්‍රපංච සංඥා සංකල්පල ඒ පැවැත්ම පිළිබඳව ඊතර වීම කියන කාරණානේ පටිසමුපාද සමුද නිරෝධයත් එක්කම කතා කරන්න තියෙන්නේ. එතකොට අසති බවත් එක්කන්න ඒ කාරණා ඉක්ම වීමක් කතා වෙනවා. අසති බවත් එක්ක දැන් අපි ගත්තොත් සංචේතනික සූත්‍රයේ අර අධිකරණය කලහයි වාද විග්‍රහ අරහත්ත්වයත් එක්කනේ කතා කරන්නේ. එතකොට ඒත් අරහත් එක්ක කතා කරන්නේ මදුපින්නක සූත්‍ර අරහත් එක්ක කතා කරන්නේ. එතකොට එහෙනම් ඒ දෙකේම අරහත් එක්ක කතා කරන්නේ අසති බව සෝතාපන්න බවත් එක්ක නෙමෙයිනේ කතා කරන්නේ අසති බව. එහෙනම් ඒක වෙනම ඥානීය සහ සාක්ෂාත් වීමයි ඥානයයි එක්කම කතා කරන්නේ. දර්ශනීයදී කතා කරනකොට නිරෝධිය කතා කරනවනේ. හැබැයි නිරෝධිය කතා කරාට සරහත්වේ නෙමෙයිනේ කතා කරන්නේ. සමුදයත් එක්ක නිරෝධිය කතා කරනවා. කෝසම්බි සූත්‍රය ගත්තා සමුදය එක්ක නිරෝධිය කතා කරනවා. ඊළඟට කච්චරංග සූත්‍රය ගත්තා සමුදය එක්ක නිරෝධිය කතා කරනවා. ඒ දර්ශනීය. මේ ඊළඟට හම්මාදරි සූත්‍රය ගත්තා සමුදය එක්ක නිරෝධිය කතා කරනවා. ඒ දර්ශනීය. ඊළඟට ඥානවත් සූත්‍රය ගත්තා සමුදය එක්ක නිරෝධිය කතා කරනවා. ඒ දර්ශනීය. හැබැයි දර්ශනීය කතා කරනකොට දර්ශනීය. ඊළඟට වෙනම සමුදය කතා කරලා නිරෝධිය කතා කරනවා. සමුදය ලෝකයේ තියෙන ආකාරයේ නිරෝධයේ රහත්වේ. එතකොට ඒක සීකේකුට දැක්ම සහ අරහත් වීම කියන එක. ඒක දර්ශනීය නෙමෙයි. මදුපිණ්ඩික සූත්‍රෙත් එහෙමයි. ඒක දර්ශනීය නෙමෙයි කතා කරන්නේ සීකේ කියන්නේ දකින විදිය සහ අරහත් වීම කියන එක. එතකොට ඔය වගේ සූත්‍ර ගණනාවක් ඒ විදිහට තියෙනවා. ඉතින් අපි අන්නේ විදිහට ඒ කරුණු බැලුවේ නැත්නම් එහෙම අපි ඇත්තටම මේ සමහර காரணා අපි මේ ගලපනවා අපි දන්න අපට ඇහිච්ච වචනේ තියෙන අර්ථයත් එක්ක. බාලයා කියන්නේ මං ගැලපුවා බාලයා කියලා කියන්නේ තේරෙන්නේ නැති එක්කෙනා දක්ෂකමින් බාල කෙනා. එන්න මට ඇහිච්ච හරිනේ වචන දෙකේ අර්ථය. බාලයා කියන්නේ තේරෙන්නේ නැති එක්කෙනා. දක්ෂයා කියන්නේ දක්ෂතාවය තේරෙන්නේ නැති එක්කෙනා. එන්න මං බාල දක්ෂ කියන එකට හැම ගැලපුවා. ඒ වගේ අපට ඒ ඇහිච්ච වචනේට ඇත්ත අර්ථයක් තියෙනවා. ඒ අර්ථය ගැලපුවට ඒක නෙමෙයි අර්ථය. ඇත්ත අර්ථයක් තිබ්බට ඒ ඇත්ත අර්ථය ගැලපුවට ඒක නෙමෙයි අර්ථය. ඒකට තව අර්ථ තියෙනවා. අන්නේ අර්ථය එක්ක බලන්නට වෙනවා. බාලයන්ගේ දක්ෂයෝ කියලා ඉස්මතු වෙන්නේ. ඒ වගේ තමයි මේ පටිසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන පරියය එක්ක ඒකට අදාළ අර්ථයක් තියෙනවා. අරකක් කාරණා වැත්තරමුත් ඒක දැම්මුත් එහෙම අපට හිතන්න තියෙන දේ නැතිව යනවා. ඉතින් ඒ නිසා අපි මේ පැතිවලින්
බලන්න ඕනේ. ඇත්තටම අද කියපු කරුණු එක්ක මම හිතන්නේ මම මුලින් කතා කරපු ටිකත් එක්ක තව ටිකක් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක ඇත්තටම අවධානයෙන් තව අහන්න වෙනවා ඒ කියපු කරුණු ටික. මේ ගොඩක් අපිට හිතන්න තියෙනවා. මම එක හිතුවේ සමහර ලාවට ඒකෙදි ගොඩක් ප්‍රශ්න නැගෙයි කියලා. ඒ කරුණුත් එක ඒක මොකද ගොඩක් පැති කතා කරපු නිසා. තව විනාඩි 10ක් 15ක් කතා කරන්න පුළුවන්. තව ඒකත් එක්ක තව ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තමයි සර. ඒ ඉස්සල්ලාම් කියාර දැන් ආර සත්‍ය කතා කරද්දී අර වේදනාව ආදී දේවල් දුක විදියට පෙන්නලා ඊළඟට සමුදය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කියන තණ්හාව විස්තර කරලා මොන විදියේ ඒවද කියලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විස්තර කරනවා. ඊළඟට අර වෙන සූත්‍රයක සම්පූර්ණයෙන් පටිසම්පාදයෙන් විස්තර කරනවානේ. එතකොට දැන් එහෙනම් කියන්නේ එතන ඉස්සෙන්නපු තණ්හාවේ ස්වરૂපයට වෙනුවට තමයි මුළු පටිසම්පාදයෙන් විස්තර කරන්න පුළුවන් ඕනනම්. එතකොට ඒ ස්වභාවයේත් එක්ක එහෙනම් ඒ ස්වභාවය තුලින් ගොඩ නැගිච්ච එකක් ඇතිකල්ලි ගොඩ නැගිච්චයක් තමයි අර අර සත්‍යයට අදාළ කොටසේ පින්නන ස්වභාවය වෙන්න ඕනේ. එතකොට එහෙම ගත්තොත් එහෙම අර මේ කොහොමද දැන් ඒ විදිහට ගත්තොත් අර මේ ආය හොයන්න වෙන්නේ. එතකොට පරිසම්පාදියම වෙන්නේ අර ඒක නිසා ආවදී කොහෙල වැඩක් නැති වෙලා යනවන්නේ. එහෙම ගත්තොත් එතකොට ආය අර දුක් සමුදේ වෙනම හොයාගන්න ඕන පැත්තකට යනවනේ ස්වාමීනි සර. අර පැත්තට මේ එක දාන එක අර දැන් පරිසම්පාදියම ගත්තොත් මං කියන්නේ එතකොට අර ඒක නිසා හේතුව විදිහට අරගෙන ත්‍රුටි ඉතුරු වේ දුක් සත්‍යව කොහෙනවා කියන පැත්තකට යොමු වීම අදාළ වෙන්නේ නැහැ නේද ස්වාමීනි. එහෙම ගත්තොත් තමයි මම මේ කියන්න හදපේ පොඩ පැහැදිලි දෙන්න ස්වාමීනි. ප්‍රශ්නේ පැහැදිලි දෙන්න ස්වාමීනි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තරම දැන් දුක පිරිසිදු හොයන්න යමු වෙලා ඒ දුක හොයන්න පටන් ගත්තාම සමුදේ හැවීමේදී සමුදේ හොයන්න නම් අවශ්‍යතාවයේ තියෙන්නේ. එතකොට ඒකෙදි පටිසමුප්පා ධර්මයක් භාග්‍යතුන් වහන්සේ එතන පැහැදිලි කරලා පෙන්නන්නේ. එහෙනම් ඒ සමුදේ හැවීමේ සම්පූර්ණ විග්‍රහය පෙන්නන් ආයි දුකකට දුක පිරිසිදු හොයන්න යමු වෙනකොට සමුදේ හැවීමේ අවශ්‍යතාවය ඉස්මතු වෙනවා නම් සමුදේ හොයනකොට සමුදේ හැවීමේ විග්‍රහයක් දීලා තියෙනවා නම් ඒ සමුදේ හැවීමේ විග්‍රහය හැරෙන්නට ඊළඟට ආය පණින්න ඕනේ නැහැ ඉස්සරහට සමුදේ හේවීම විග්‍රහය හොයන්න තියෙන්නේ. එහෙනම් ආර්ය න්‍යායයට යමු වෙන තියෙන්නේ. එහෙනම් ආර්ය න්‍යායත් එක්ක සමුදේ හේවීමේදී ආය නිරෝධයේ පස්සේ නෙමෙයි සමුදේ හේවීමේදී ආර්ය න්‍යාය ඉස්මතු වෙදී තමයි දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය කියන මේ කරුණ ඉස්මතු වෙන්නේ. ඊළඟට මාර්ගයේ භාවිතා වෙනවා. ආය මුලට පයින්නවා. ආය මුලට පයින්නවා. එතකොට එහෙනම් එතකොට අර මේ අර අර වේදනා සංඥා සංකාර විඥාන පහක් තියෙනවා. ඒ පහ මෙහිමයි කියලා අපි අහප මුලට පෙළලා ආය ගලපනවා. ඒ තව එකක් තියෙනවනේ. අන්න ජාත ජරා මරණ කිය ආය මුලට පයින්නවා. ආය මුලට පෙළලා ආය ගලපනවා. ආය ගලපන්නේ මේ පැත්තට අහපව්. එතන බලන්න මේ අපි කරන විදිය කළ යුතු කරුණු කෘත්‍යයේ දෙකක් කරන්නේ. දුක පිරිසිදු හැවීමේදි තමයි පංච පාස්කන්ධේ පිරිසිදු හැවීම තියෙන්නේ. ඊළඟට ජාති ජරා මරණ ශෝකත් හිවිසිද හැවීම තියෙන්නේ. පිරිසිද හැවීම කියන කෘත්‍යයට යමු වෙනකොට සමුදය කියන පැත්තක් ඉස්මතු වෙනවා නම් ඊළඟට සමුදය ප්‍රහාණය වීම කියන මෙන්න මේකට යමු වෙන්න ඒ සමුදය පැත්තනේ දැන් හොයන්න තියෙන. ඒ පිරිසිද හොයනකොට කෘත්‍ය දෙකක් නෙමෙයි. කෘත්‍ය හොයන්න පටන් ගත්තාම ආයේ ඒකෙන් ආයේ දුකට පැල්ල හරියන්නේ නැහැ. අහපෝ ඒක ගලපල හරියන්නේ නැහැ. ඊතරවන විදිහට සමුදයක් පෙන්නනවා. ඊතරවන විදිහට සමුදයක් පෙන්නනවා. ඊතරවන විදිහට සමුදයක් පෙන්නන්නේ දුක පිරිසිදු හොයන්න යමුනහම. ඒකෙදි එහෙනම් පටිසමුප්පාද ධර්මයක් හොයන්න තියෙන්නේ. පටිසමුප්පාද ධර්මයේ ආරණ්‍යය හොයන්න තියෙන්නේ. ආරණ්‍යය හොයනකොට දුකක් හම්බෙනව නෙමෙයි. ඊතර වෙන්නේ දුකකින් තමයි. ආරණ්‍යය දකිනකොට දුකෙන් ඊතර වෙනවා. හැබැයි ඊතර වෙලා ආයෙ තව එකක් වෙනම තියෙනවා. එහෙම එකක් අදාළ වෙන්නේ ආයෙ අනිත් එකට පණින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එකක් පිළිබඳව හොඳට හොයනවනම්. ඉතින් ඒ නිසා මේ මේකට බලන්න මේ බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවක් එක්කේ කල්ලචිත්ත මුදුචිත්ත කම්මනචිත්ත මේක කොච්චර අවශ්‍යද කියන එක. හිත කර්මන්නේ වෙන එක, හිත මුදු වෙන එක, හිත පිරිසිදු වෙන එක. ඒ කරුණ මේ කියන සාමුක්ඛංශික දේශන මේ සාමුක්ඛංශික දේශනාව ආර්ය සත්‍යනේ. මේ සාමුක්ඛංශික දේශනාව ග්‍රහණය වෙන්න අර පිරිසිදු හෘද කැලලකට වර්ණය දානවා වගේ ඒ කල්ලචිත්තේ මුදුචිත්තේ කියන කාරණාව කොච්චර ප්‍රකට වෙන්නට ඕනද? ඒක ප්‍රකට වීමද තමයි, ඒක ඉස්මතු වීමද තමයි ඒ සාමුක්ඛංශික දේශනාව තුළින් නිර්වචනය වෙච්ච ඒ දර්ශනය කරා ඒ
විචක්ෂණ සීලී බව යමු වෙලා දර්ශනීයට යමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ වෙන දෙයක් එක්ක නෙමෙයි. ඉතින් ඒකට අසාමාන්‍ය හැකියාවක් තියෙනට ඕනේ. එතන දැන් මම මේ කරුණ මේ කතා කරන්න යමු වෙනකොට මම හිතන්නේ මේක අපිට මේ අපි මේක පිළිබඳ බන්ධෝසහය වෙන්න එපා. මේක තමයි බුදුරණවහන්සේ ගැඹිර ධර්මයේ. ඒකයි බුදුරණවහන්සේ දැන් බලන්නකෝ අතීතයේ පාලි භාෂාවක් දන්නවා. විවහාරික භාෂාව විමුක්තිකාමී චින්තනය අපි වගේ නෙමේ කටපාඩම් නිතර සජ්ජහායනා කරන හොඳට මතකයි මේ සෑම දෙයක්ම තියෙද්දී තව කෙනෙකුගෙන් ධර්ම සාකච්ඡා කරලා ප්‍රශ්න අහන්නේ මේ පාලි භාෂාව තාත්වික භාෂාව වෙලා විමුක්තිකාමී චින්තනය වෙලා පැවිදි වෙලා ඒ ධර්මයේ හැසිරෙනින් ගුණධර්ම පුරමින් ඒ ඒ ඒ ඒ සීලයේ තුලින් සක්කාය දිට්ඨියට පහරක් වදින විදිහේ ලෞකික පුත්ජන ජීවිතයේ වැඩපිළිලක් ඉක්මෙමි ඊළඟට මතක තබාගෙන සජ්ජහායනා කරමින් ඉන්න අයයි මෙහි අර්ථය මොකද්ද කියලා හොයන්නේ වෙන අය නෙමෙයි. එහෙනම් ඒ ඒකට බලන්න මේ ඇයි එහෙම හොයන්න තියෙන්නේ? එච්චරට මේ කාරණාවට යමු වෙන්න අර කල්ලචිත්තේ මුළුචිත්තේ කියන ඒ ස්වභාවය ප්‍රකට වෙන්නට ඕනේ. ඒක ප්‍රකට වීමෙන් තමයි මේ ප්‍රතිපදාව ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මේ ධර්මය ගැන හිතනකොට අසාමාන්‍ය ආශ්චර්යයි කියන වචනෙට තාත්වික අර්ථයක් ඉස්මතු වෙනවා. අද්භූතයි කියන වචනෙට තාත්වික අර්ථයක් ඉස්මතු වෙනවා. බුදුරණවහන්සේ අප්‍රමාණයි කියන වචනෙට තාත්වික අර්ථයක් ඉස්මතු වෙනවා. ඒකයි ප්‍රකට වෙලා පේන්නේ. ඒකයි ඉස්මතු වෙලා පේන්නේ. ඉතින් මේ විදිහ ධර්මයක් කතා කරන්න දැන් මේ සාකච්ඡාවකදී මෙච්චර ගැඹුරින් මම කතා කරන්නෙම ඒ කතා කරන්න පරිසරයක් අපට යම් කිසි හරි මට්ටමක සකස් වෙන්නට ඕනේ. නැත්තම් කතා කරන්න බෑනේ. මට ගහකට කියවන්න බෑනේ. මට වෙන කාටවත් කියවන්න බෑනේ. ඒකට ඕනකමක් ඒකට කැමැත්තක් දක්වන කෙනෙක් පිරිසක් එක්ක තමයි කතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් කතා කරන්න බෑ. අනිත් එක තමයි දැන් මේ මෑත කාලයේ කරන සමහර දේශනා අහනකොට සමහර සාකච්ඡා අහනකොට ටිකක් ගැඹුරු වැඩි කියලා තේරෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ක්‍රමානුකූලව මුලින් ඉඳලා අපි අහගෙන ටික ටික යන්නට ඕනේ. මොකද මම නිතරම පිරිසටම කතා කරනකොට මං හිතන්නේ භාවනාවට සරණඟලදී මම ගොඩක් කිව්වා මම මේ පිරිසකට බණ කියන්නේ මම මේ පිරිසක් එක්ක ධර්ම කතා කරන්නේ පිරිසකට යොමු වෙලා ඉන්නේ කාටවත් ධර්මයේ කෙනෙක් මම ධර්මදේශකයෙක් හැටියට නැත්නම් මම මේ ධර්මයේ දන්න කෙනෙක් හැටියට මම මේ සමාජගත වෙලා අනිත් අයට දෙනවා කියන එකක් නෙමෙයි මට මම ඔය කීප දෙනෙක් හරි හේතුවෙන් මගේ මාර්ගයකට මට උපකාර කරගන්න. එහෙම නැතුව බාහිරට කියන කාරණාවට නෙමෙයි. ඉතින් එහෙනම් මේ වගේ යම් පිරිසක් මේ කියන කාරණාව කෙරෙහි සද්ධාව පිහිටවාගෙන අහන නිසා තමයි ඔයාලා නිසා ඔය අහන අය නිසා මට උපකාරයක් වෙනවා මට හිතන්න සහ ඒක අහන පිරිසක් ඉන්නවා ඒකට අනුගත වෙන්න බැරි වුණත් කැමැත්තෙන් යුක්ත පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මට කියලා දෙන්න පුළුවන් මගේ පැත්තට ඒක උපකාරයක් මං කරගන්නේ. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක මගේ පැත්තේ මට උපරිම උපකාරයක් කරගෙන මට යන්න පුළුවන්කම මං අදාගන්නේ. ඉතින් ඒකෙදි බාහිරටත් එක ලොකු රුකුලක් එනවා. ඉතින් ඒ නිසා මොකද මේ සමාජයේ අපි ගත්තොත් සමාජය තුල මෙහෙම ගැඹුරින් ධර්මයක් කතා කරන්න කෙනෙක් පිරිසක් ඉස්මතු වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඉස්මතු වෙන්නේ නැතිදන කොහෙද කෙනෙකුට ඉදිරියකට මාර්ගයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? ඉදිරියකට කෙනෙකුට මාර්ගයක් භාවිතා කරන්න ඒකට අවශ්‍ය පසුබිමක් සැකසෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය විමුක්ති කාමී චින්තනයක් සැකසෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය විමුක්ති දොරටුවක් සැකසෙන්නට ඕනේ. ඒ දොරටුව මේ කිසිම විදියකින් ඉස්මතු වෙන්නේ නැත්නම් මේ ලෝකේ විමුක්තියක් බුදුරණවහන්සේ ධර්මයෙන් පාදක කරලා කොහොම නම් ලැබෙන්නේද? ඉතින් ඒ නිසා තමයි මේ මම මේ වැනි සාකච්ඡාවකට ලොකු කැමැත්තක් සහ මම නිතරම කියන්නේ මේ ඔය අය නිසා මගේ පැත්තට මට ලොකු රුකුලක් තියෙනවා මේ විදිහට අහගෙන ඉන්න එක කැමැත්ත තියෙන එක සහ ප්‍රශ්න කරන එකත් එක්ක. ඉතින් ඒ නිසා අපි ඒක මුල් කරගෙන අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ තථාගත ධර්මයේ තුල තියෙන මේ ගැඹුර මේ ගැඹීර බව දකින්න දුෂ්කර බව මේ සුන්දරත්වය අත්විඳින්න. තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මම අර ඒක ඇහුවෙත් අර තව පැත්තක් කතා කරන්න හිතාගෙනමයි. දැන් දැන් ස්වාමීන් වහන්සේ දැන් එහෙම ගත්තාම අර දැන් ඒ අර්ථයෙන් ගත්තාම අර සමුදය ප්‍රහාණය වීමක් නම් වෙන්නේ දුක පිළිසිඳ ඇවීමක් නම් අන්න අර එතනදී ස්වාමීන් වහන්සේ දැන් අවංසර ආර සත්‍ය සමුදය අර්ථ විස්තරේ කතා කරපු ඒ දේශනාවෙත් කතා කරේ දෙමනේ ඒතකොට අපිට හිතන්න වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ අර දැන් අර අවදාවත් ඒතකොට දුක කියන එක මේකයි කියන අර්ථයෙන් කිසි දවසක හම්බෙන්නේ නැහැ. ඒ දුක කියන එක ඒක ඇත්තටම දුක කියන එකේ කෘත්‍යයත් එක්කම අර නොපිහිටන්න බැරි වෙන ස්වභාවයත් එක්ක මිස්මතු වීමක්ම වෙන්න ඕන. එතකොට නිරෝධය කියන්නේ ඒ දුක නැති වුණා නෙමෙයි කියන එක. එහෙම වෙන ස්වභාවය. එතකොට ඒ බුදුහාමුදුරුවෝ එතන පෙන්නපු ඒ විග්‍රහය ඒ කියන්නේ
පිරිසිදු දත්ිය යුතු ප්‍රමාණය කළ යුතුයි සාක්ෂාත් කළ යුතුයි මඟ වැඩි යුතුයි කියන විග්‍රහය මොනම අවස්ථාවක වෙනස් වීමක් වෙන්නේ නැහැ නේද කියන එක කියන වචන වලින් ගත්තොත් අපි කියන වචනාර්ථයෙන් ගත්තොත් කියන්නේ වෙන ඊළඟ මේ කෘත්‍යඥ එන්නේ කතා කරද්දී කතා කරන්නේ පිරිසිදු දත යුතුයි කොහොමද ගත්තා දකින්නවා කියන එකත් එක්කනේ. ඒතකොට ඒ ස්වභාවයෙන් ඉස්මතු වෙන විදිහට කෙනෙකුට ප්‍රතිපදා ඉස්මතු වෙන නිසා එහෙම නැතුව ඉස්මතු වෙච්ච හැමතැනකදීම වැරදි කියන එක නේද එන්නේ. ඉතින් අර ඇත්තම අර එතන අර දුක කියන එක අර වහන්සේ එතනදී කියන්නේ ජාතියම දුකක් ලෙඩවීමම දුකක් කියන එක නිසා ලෙඩවීම නිසා දුක කියන එක කියන අර්ථයව ලෙඩවීම හැම වෙලා ඒක නිසා දුක කියන එක. නමුත් ලෙඩවීමම දුක කියන එක ආවතනදී අර ඒකම ඒ පිටීම ඉක්මන බව කියන එකත් එක්කම හම් වෙන්න ඕන කියන එක එනවනේ. එතකොට අන්න ඒ අර්ථ ටික කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? එහෙම ගත්තොත් එමු. තෙරුවන් සරණයි. ඒක තමයි ඒක බුදුරණවහන්සේ ඇත්තරම මේ කරුණුවේ හැම එකක්ම මේ විදිහට දීලා තියෙන එකත් එක්ක. එතකොට දැන් දුක පිරිසිඳ සෙවි යුත්තක් කියලා හම්බ වෙන්නට ඕනනේ. දුක පිරිසිඳ සෙවි යුත්තක් කියලා හම්බ නොවෙන විදිහට අපිට දුකක් හම්බ වෙලා ඒ දුක අපි ලේබල් කරනවා නම් පිරිසිඳ සොයන්න ඕනේ කියලා. එතකොට අපි බලෙන් වෙන එකක් කරන්න යනවා නම් එතනදී බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව තුලදීම දුක පිරිසිඳ සෙවි යුත්තක් කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. එහෙනම් අපට හම්බ වෙන්නට ඕනේ නැත්තේ බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක්කමයි දුක පිරිසිඳ සෙවි යුත්තක් කියන එක. ඊළඟට දැන් ওই දුක කියන කාරණාව හොයාගෙන යනකොට සමුදයක්නේ හම්බ වෙන්නේ. සමුදේ හම්බ වෙලා සමුදේදී දුක ඉක්ම වෙනවා. දුකින් තියෙන දුකින් අයින් වෙනවා නෙමෙයි, ඈතර වීමක් ඉස්මතු වෙනවා. සමුද නිරෝධය මේ දර්ශනය. එතකොට ඒකට එතනම මාර්ග භාවිතයනේ. ඇතනම පටිසමුප්පා සමුද නිරෝධය කියනකොට මග්ග භාවිතයම තමයි. දැන් අපි ගත්තොත් මේ දුක කියන කාරණාව බුදුරණවහන්සේ වෙනවානේ දුක පිරිසිදු සෙවි උත්තක් කියන කාරණාවක. ත්‍රිලක්ෂණය කතා කරොත් ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්නේ ඒස මග්ගෝ විසුද්ධියා කියලා. සබ්බේ සංඛාර අනිච්ඡාති, සබ්බේ සංඛාර දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති කියන එදා පඤ්ඤාය පස්ස අත නිබ්බින දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඒ විසුද්ධියට මග්ග, විසුද්ධියට මග කියන්නේ අරහත්ාංගික මාර්ගය. එතකොට දැන් ආර්ය සත්‍ය විග්‍රහයේදී අපි ওই කාරණාව හොයන්න ගත්තොත් මේක විසුද්ධියට මග වෙන පැත්තක්නේ. ත්‍රිලක්ෂණය කියනකොට දැන් ඒක ප්‍රඥාවෙන් දර්ශනය. අතන පේන්නේ දුක පිරිසිඳ සෙවි යුත්ත. එතකොට මාර්ගයේ භාවිතා වීම, මාර්ගයේ භාවිතා වීමේදී දුක සමුදය හම්බ වෙනකොට අන්න ඉස්සලම හම්බ වෙන දුක නෙමෙයි, ඉස්සලම හම්බ වෙන්නේ ප්‍රඥාවෙන් දකිනකොට අනිත්‍ය. ප්‍රඥාවෙන් දකිනකොට අනිත්‍ය සංඛාර දුක්ඛේ මාර්ගයේ භාවිතා වෙනවා, අනාත්මේ සාක්ෂාත් වෙනවා, අනාත්ම බව ප්‍රකට මේ ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට එහෙනම් ඒක මාර්ග භාවිතය. අතන දුක පිරිසෙන් සෙවි යුත්තා. එහෙනම් පිරිසෙන් සෙවි යුත්තා කියනකොට පිරිසෙන් සොයන්න විග්‍රහයක් එක හම්බ වෙනවා. අතන පෙන්වන්නේ ප්‍රඥා මාර්ගයේ භාවිතය. ඒතර බලන්න එහෙනම් ඒ දුක විග්‍රහ කරපු කාරණාව පිරිසෙන් සෙවි යුත්තා කියන එකත් එක්කත් මාර්ගයේ භාවිතය කියන කාරණාව මේ ත්‍රිලක්ෂණේ කාරණාව එක්කත් මේ ත්‍රිලක්ෂණ පැත්ත බලන්න අපට කොච්චර පැත්තක් ඉවර වෙනවද? එහෙම නැතුනොත් එහෙම අපි අර අතන සංඛාර දුක්ඛය කියලා අපි දාගත්ත තැනදී සංඛාර දුක්ඛය තමයි. හැබැයි සංඛාර දුක්ඛේ සංඛාර දුක්ඛයක් විදිහට හම්බෙදී ප්‍රඥාවෙන් හම්බෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකත් එක්ක. එහෙම නැතුව පංචීපාස්කන්ධය දාගත්තාට ඒක සංඛාර දුක්ඛය කියලා ලේබල් කරාට ඒක ලේබල් කිරිල්ලක් විතරයි. හැබැයි ඒක පිරිසිදු දුකක් වෙලා. ඒක හම්බෙල පහ එකට ඒක පිරිසිදු දුකක් වෙලා. හැබැයි ප්‍රඥාවෙන් දකින්නේ මාර්ග භාවිතයේදී සංඛාර දුක්ඛා කියලා. සංඛාර දුක්ඛ පඤ්ඤායි භාවිතයක් වෙන්නේ. ඒස මග්ගෝ විසුද්ධියා වෙනවා. ඒක අනිත්‍ය වශයෙන් දැකීමත් එක්ක ප්‍රඥා භාවිතයක් වෙන්නේ. මුලින් තියෙන්නේ දුක පිරිසිදු සෙවි යුත්ත. ඉතින් ඔන්න ඔය කරුණු අපි වෙමින් වශයෙන් හැම එකක්ම බලන්නට ඕනේ. එහෙන් බලනකොට තමයි මේ ධර්මයේ තියෙන රස ආකාරය හම් වෙන්නේ. මේ ධර්මයේ තියෙන විමර්ශන සීලී බවම හම් වෙන්නේ. මේ ධර්මයේ තියෙන මధుර භව නැත්නම් අර මధు පින්ඩික බවම හම් වෙන්නේ. මේ ධර්මයේ තියෙන ඊතර වෙන බවම හම් වෙන්නේ. මේ ධර්මයේ තියෙන අසාමාන්‍ය මේ සංසිද්ධිල අසාමාන්‍ය සතුට හම් වෙන්නේ. අනේ කරුණුත් එක ඉතින් අපි ඒ කාරණා බලන්න. දැන් මේ කියපු විදිහට හැ බැලුවත් එහෙම කිසිදු කාරණාවක් අපට දාන්න පුළුවන්ද? අපි මොන විදිහට දැනගෙන තේරුම් අරගෙන හිටියත් භාග්‍යවතුන් වහන්සේ කියපු ඒ කාරණාවේ අර්ථය ඒ විදිහට විතරක් යොමු කරගන්න තු අපිට කිසි කාරණාවකට දාන්න බැ. දැම්ම ගමම්ම අපිට වරදිනවා. අන්න එතකොට අපට හිතන්න තියෙන පැත්ත කොහෙන් හරි වැහෙනවා. අපි අර වෙන්ගින් වශයෙන් හැම කරුණු පැත්තම කල්පනා කරනකොට අපට හිතන්න තියෙන පැත්ත කිසිමතු වෙලා එන්නේ. ඒකයි මම අර පටන් ගද්දිම අර උදාහරණේ පැහැදිලි කරලා පෙන්වුවේ. අපි එහෙනම් ඒ වචනේ දැන් මම එතන වචනාර්ථයෙන් කතා කරේ. ඒතර වචනාර්ථය ඒක වුණත් අපි වචනාර්ථයෙන් පෙන්නපු බාහිර අර්ථය ගත නැත්තම් වෙනස් වෙනවා. කෙනෙකුට බාලදක්ෂය කියලා කියන බලා දක්ෂකමෙන් බාලයට. ඒතර මම ගත්තේ ඒක උනේ. හැබැයි බාලදක්ෂ කියලා ඒ කණ්ඩායම විශ්මතු උනේ බාලයන් දක්ෂය කියන එකට. හැබැයි ඒක මට පස්සේ ආවේ. මට කලින් ආවේ කනේ මට වචනේ අර්ථින් මට ආවේ.
අන්න ඒ වගේ කියන්නේ දක්ෂතාවයේ තියෙන විශේෂණ පදයක් තමයි බාල කියලා දාලා දක්ෂයන්ගේ බාල කියන මට ආවේ ඒක. අන්න ඒ වගේ අපිට මේ මේ පංච පාස් ඛණ්ඩය ගැන තියෙන තැන භවයේ තියෙන තැන මේ මේ ස්පර්ශයේ තියෙන තැන අපි ඒ තැන්වල තියෙන භාග්‍යතුන් වහන්සේගේ ඊට අදාළ විග්‍රහය නැතුව ඒකේ අදාළ පසුබිම බලන්නේ නැතුව අපි තියෙන හැම එකක් එකම කලපාරා කරන්න ගියොත් අර මට වෙච්ච වැඩේ වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ওই විදිහට අපි හරියටම කල්පනා කරන්න ගියොත් අපට ඒ අමූර්ත රසයේ භුක්ති විඳින්න අමූර්ත රසයට යමු වෙන්න එතරම් ප්‍රතිපදාව ඉස්මතු වෙන ශ්‍රද්ධාව කුළු ගැන්වෙන ධර්මයක් ප්‍රකට වෙලා එනවා. තෙරුවන් සරණයි. එහෙනම් ඉතින් අවසන් කරමු ප්‍රශ්නත් නැති නිසා. දැන් හෙට මමත් සාකච්ඡාව කරනවා. මේ මං කරුණාවෙන් ඉල්ලනවා ඔක්කොගෙම මට සතුටක් විඳින්නත් එක්ක මේක හතර පස්සරියක් අහලා හෙට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එතකොට මේ ප්‍රශ්න ගොඩාක් ඉස්මතු වෙලා ඒවි. මොකද දෙකපාරක් අහද්දී අමාරු වෙන්නේ. එතකොට මේ සාකච්ඡාවත් ඉදිරියට අරගෙන යන්න පුළුවන්. නිස්සද්ද වෙන්න කාලේ අඩුවේ සහ මටත් එකින් ලොකු සතුටක් ලැබන්න පුළුවන් ඒ කාරණා කතා කිරීමත් එක්ක. ඉතින් අද දවසේ අපි මේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ මේ විදිහට සාකච්ඡා කරේ බුදුරණවහන්සේව ඉස්මතු වෙන විදිහට, ඒ බුදුරණවහන්සේගේ සත්‍ය ප්‍රකට වෙන විදිහට, ඒ ඒකාන්තයෙන් සත්‍යයි, ඒ ධර්මයේ ඉස්මතු වෙන විදිහට, ඒ සත්‍ය ප්‍රකට වෙන විදිහට, ඒක ඒකාන්තයෙන් සත්‍යයි, ඒ තථාගත ශ්‍රාවක ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහට, ඉතින් ඒක ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේ මමත් මේ ධර්මයේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයම කතා කරන්නේ, ඒකේ තියෙන විදිහටම කතා කරන්න ඕනේ, ඒකම ඉස්මතු කරන්න ඕනේ කියන අදහසමයි. ඒකත් සත්‍යයි. ඉතින් මේ සත්‍ය අනුභව බලයේ මේ ලෝකයේට ශ්‍රී ලංකා දීපයට උදා වී තිබෙන මේ කොරෝනාව සංගත බිය දුරු වී සැමට සතුටින් වාසය කරන්න හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.